හරි. අද පුතේ අපි සම්මන්ත්‍රණයක් කරන්නේ පේපර් එක ඕගොල්ලන්ට ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවා. හොඳද? ඕගොල්ලන්ගේ මයික් ඕෆ් කරනවා නැත්නම් වටපිටේ බබාලගේ ශබ්ද ඔක්කොම ගෙවල් වල ඇහෙන නිසා. හොඳද? ස්ක්‍රීන් එකේ ෂෙයා වෙන පේපර් එක දිහා බලලා අපි ප්‍රශ්න කතා කරමු දැන්. හොඳද? බබාලට පේපර් එක නැති වුණාට කමක් නැහැ. නැති වුණාට කමක් නැහැ. ස්ක්‍රීන් එකේ ෂෙයා වෙනවනේ. ඒක බලලා අපි කතා කරමු. ඔගොල්ලන්ට ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් පුතේ chat bar එක use කරන්න. ඔගොල්ලෝ වෙනදා class එකේ use කරනවා වගේම ප්‍රශ්න අහලා ඉවර වෙලා ලියලා ඉවර වෙලා එහෙම අත උස්සන එක තමයි අපි කරන්නේ class එකේදී නේද? එහෙම නැත්නම් හරි teacher කියලා ඔගොල්ලෝ chat bar එක use කරාම teacher chat එක පේනවා. හොඳද? කෑ ගහන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. අපි එහෙම වෙනද සම්මන්ත්‍රණ වල. හරි. බලන්න පුතේ පළවෙනි වචනේ තියෙන්නේ ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ සිංහල වචන වල ඕගොල්ලන්ගේ හතර වසර පෙළ පොතට අදාළව ඉංග්‍රීසි වචන වල තේරුම ඒ වගේම පෙළ පොතට අදාළව ඉංග්‍රීසි වාක්‍ය වල තේරුම තමයි ටීචර් කියලා දෙන්න හදන්නේ හොඳට බලාගන්න හොඳට බලාගන්න පළවෙනි වචනේ මොකද්ද තියෙන්නේ ශ්‍රී ලාංකික අපි හැමෝම ශ්‍රී ලාංකිකයි නේද? ආ හරි. ශ්‍රී ලාංකික කියලා කියන්නේ අපි කොහොමද ඉංග්‍රීසි වලින් බබාලා බෝඩ් එකක් බලාගන්න බබාලා ලියාගෙන ඉවර වෙලා පේපර් එක නැත්තම් සමහරට පේපර් එකට මොහන්සයි පේපර් එක ෂෙයා කරන්න ඇති බබාලා ලියලත් ඇති. ඕගොල්ලන්ගේ උත්තර හරිනම් හරි දාගන්න. වැරදි නම් මොකද කරන්නේ? වැරදි නම් වැරදි දාලා ඉවර බබාලා හරි වචනේ ලියාගන්න. ශිෂ්‍යත්වයේදී ඉංග්‍රීසි හරියටම මීනින් බලනවා ඉංග්‍රීසි වචනේ වගේම සිංහල වචනේ හරියටම තේරුම බබාලා ලියා ගන්න ඕනේ. හොඳද? ශ්‍රී ලාංකික. ශ්‍රී ලාංකික. පේපර් එක නැති බබාලා අපේ ග්‍රැමර් බුක් එකේ ලිව්වට කමක් නැහැ ඉරේෂා. හොඳද? ශ්‍රී ලාංකික කියලා කියන්නේ ශ්‍රී ලංකන්. ශ්‍රී ලංකන්. බලන්න හොඳට බෝඩ් එක පේනවද කියලා ශ්‍රී ලාංකික දෙවැනි වචනේ මොකද්ද තියෙන්නේ දෙවැනි වචනේ දීලා තියෙන්නේ ජීවිතය ජීවිතය ජීවිතයට අපි ඉංග්‍රීසි වලින් කියලා කියන්නේ පුතේ ලයිෆ් කියලා. ලයිෆ් කියලා කියන්නේ ජීවිතය. බබාලට පෙළ පොතේ තියෙන වචන මේවා ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ලියා ගන්න. ලයිෆ් කියලා කියන්නේ ජීවිතය. ඊළඟට ජයග්‍රහණය. ජයග්‍රහණයට අපි කියන්නේ මොකද්ද? ජයග්‍රහණයට කියන්නේ වික්ටරි කියලා කියන්නේ ජයග්‍රහණය. වික්ටරි කියලා කියන්නේ ජයග්‍රහණය. අයුබෝවන් පේනවා ටීචර් නේද හරි පුතේ හරි. ඔගොල්ලෝ දන්නවද දැන් chat bar යූස් කරන්න? ඊළඟ වචනේ තියෙන්නේ ජාතික කොඩිය. අපි ඔයගොල්ලෝ දන්නවනේ නැෂනල් සිම්බල්ස් ගැන අපි කතා කළානේ නේද නැෂනල් සිම්බල්ස් කතා කළානේ මොකද්ද අපේ ජාතික පුෂ්පය එතකොට ජාතික ගස මොකද්ද ජාතික සත්වයා නේද අපි චුට්ටක් බලමුද ආ හරි ඔය නැෂනල් සිම්බල්ස් පෙන්වන්න යන්නේ ටීචර්
බලන්න පුතේ national symbols flag කියලා කියන්නේ flag කියලා කියන්නේ කොඩිය ධජය නේද flag කියලා කියන්නේ කොඩිය ඔයගොල්ලන්ට පේනවා screen එකේ ඊළඟට මොකක්ද අපේ ජාතික පුෂ්පය blue water lily නේද blue water lily කියලා කියන්නේ නිල් මානෙල් මල අපේ ජාතික පුෂ්පය තමයි නිල් මානෙල් මල මොකක්ද අපේ ජාතික වෘක්ෂය ජාතික වෘක්ෂය තමයි නාට්‍රි නාට්‍රි කියලා කියන්නේ පුතේ නාගස කවුද අපේ ජාතික පක්ෂියා ජාතික පක්ෂියා තමයි වලි කුකුලා වලි කුකුලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ දැන් මේ වචනවලත් තිබුණා නේද සර්ගේ පේපර් එකේ මොකද්ද වලි කුකුලට ඉංග්‍රීසි වලින් කියන්නේ ජංගල් ෆවුල් කියලා කියන්නේ වලි කුකුලා හරි අපි යන්න නැවත ලියා ගන්න තැනට හරි ඉරේෂා බෝඩ් එක පේනව නේද පුතා හරි පුතේ ශ්‍රී ලාංකික කියලා කියන්නේ ශ්‍රී ලංකන් ජීවිතයට කියන්නේ පුතේ අපේ ලයිෆ් කියලා නේද අපේ ජීවිතය අපිට ගොඩාක් වටිනවනේ ජීවිතයට කියන්නේ ලයිෆ් කියලා එතකොට ඡායග්‍රහණයට කියන්නේ වික්ටරි කියලා කියන්නේ ඡායග්‍රහණය ජාතික කොඩියට කියන්නේ නැෂනල් ෆ්ලැග් පුතේ ෆ්ලැග් කියලා විතරක් තිබුණාට මදි හොඳද ෆ්ලැග් කියන්නේ කොඩියනේ එතකොට මෙතන කියලා තියෙන ජාතික කොඩිය නිසා නැෂනල් කියන කැල අනිවාර්යෙන් එන්න ඕනේ හොඳද නැෂනල් ෆ්ලැග් කියලා කියන්නේ ජාතික කොඩිය ඊළඟට මොකද්ද මේ භාෂාවට කියන්නේ අපේ රටේ විවිධ භාෂා කතා කරනවා නේද හැබැයි වැඩි පිරිසක් ඉන්නේ කවුද පුතේ වැඩි පිරිසක් ඉන්නේ සිංහල භාෂාව කතා කරන අය වැඩි පිරිසක් ඉන්නේ සිංහල භාෂාව කතා කරන අය නේද අපි භාෂාවට කියන්නේ ලැන්ග්වේජ් කියලා භාෂාවට මොකද්ද කියන්නේ ලැන්ග්වේජ් කියලා කියන්නේ භාෂාව දැන් අපි පහක් කතා කරලා ඉවරයි ලැන්ග්වේජ් කියලා කියන්නේ භාෂාව ඊළඟට ඕගොල්ලන්ගේ පොතේ කතා කරලා තියෙනවා නේද අපි හතර වසරේ පොතේ ස්ථාන places around me වලදී පාඩම මතකයි නේද බබාලට places around me වලදී අපි කතා කළා temple කෝවිල් නේද church එතකොට තව ගොඩක් ස්ථාන කතා කරුවා හැබැයි මේවා පූජනීය ස්ථාන්නේ පුතේ නේද අපි නිතරම ආගමික ස්ථාන වලට අපි යනවනේ නේද චර්ච් වලට යනවා කෝවිල් යනවා මොස් යනවා නේද එතකොට කෝවිල් කියලා කියන්නේ පුතේ කෝවිලට කවුද මේ කෝවිලට යන්නේ කෝවිලට හැමෝම යනවා නේද කෝවිලට හැමෝම යනවා හැබැයි කෝවිලට යන්නේ වැඩි පිරිසක්ම Hindu Hindu අය තමයි යන්නේ දෙවල් ජාතිකයන් තමයි කෝවිලට යන්නේ අපිත් යනවා නේද අපිත් යනවා නමුත් වැඩි පිරිසක් යන්නේ කෝවිලට Hindu ජාතිකයන් කෝවිල් කියලා කියන්නේ පුතේ එතකොට කෝවිල කෝවිල ඕගොල්ලෝ සිංහලෙන් මෙතන කෝවිල කියලා ලියලා තියනවා කියලා මෙතනට ඒ අකුර එහෙම දාන්න එපා හොඳද කෝවිල කියලා කියන්නේ කෝවිල් ඉංග්‍රීසි වලින් අපි කතා කරන්නේ එහෙමයි ධනේෂ ඉන්නව නේද ඊළඟ වෙසක් පහන් කූඩුව වෙසක් පහන් කූඩු කවුද හදන්නේ අපි වෙසක් කාලේට බුදුහාමුදුරුවන්ගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම අපි සිහි කරද්දී වෙසක් කූඩු හදලා අපි මොකද කරන්නේ පහන් පත්තු කරලා පන්සල් ගිහිල්ලා මොනවද සිහි කරන්නේ බුදුහාමුදුරුවන්ගේ තෙමගුල නේද එතකොට අපි වෙසක් කූඩු හදනවා වෙසක් කූඩුවට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ වෙසක් ලැන්ටන්ස් කියලා කියන්නේ වෙසක් කූඩුව ඕගොල්ලෝ ගෙවල් වලදී දැන් නිවාඩු කාලේදී එහෙම ගොඩක් වෙසක් කූඩු එහෙම හදන්න ඇතිනේ නේද හරි වෙසක් කූඩුවට කියන්නේ වෙසක් ලැන්ටන්ස් කියලා වෙසක් පහන් කූඩුව බබාලා මේ විදිහටම ලියාගන්න වෙසක් පහන් කූඩුව කියන්නේ වෙසක් ලැන්ටන්ස්
Vesak lanterns. Onun ilk başta en var national symbol sırada bunu ne kadar mukadde Nagas topic yani na tree geliyor. Baba da Nagas'ı hem de kalan ti neydi? Oh, de kalan ti yani ay. Yani İresha. İresha ne ettim hari paluy matır. Neydi? Ape klas sekar İresha balıva taran ne ne neydi? Sen balıva da İngilizce kullanıyor mu? Neydi İresha? Ape klas sevilla. Hari. Babala meti kivaran ang ko ata usan da matete kadar pena ne ata usan da meti kivar ayer mam boardde ka makalay varla itur tika dana meri dene kivar ay ape sadishe hem evila neyde diyen ne sadishe sandaruan Danish අපි වික්ටරි කියලා කියන්නේ ඡායග්‍රහණයට වින් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඕගලන්ට අද මම කියලා දෙනවා සිමිලර් වර්ඩ්, ඔපසයිඩ් වර්ඩ් කියන එක ඕගලන්ට ග්‍රේඩ් 4 ට අදාළව පුතේ. අපිට එකම වචනයකට කීප වචන එක වචනයකට සමාන තේරුම් දෙන වචන කීපයක් තියෙන්න පුළුවන්. නේද? දැන් අපි good කියන වචනේ ගන්නකො. I am good කියනවා. I am good කියලා කියන්නේ මම හොඳයි. හැබැයි I am fine කියන්නේ I am fine කියලා කියන්නේ මම හොඳින් නේද? ඒ වගේ ඕගොල්ලන්ට සමාන වචන විරුද්ධ වචනත් අද කියලා දෙන්න ටීචර් ඉන්නවා හොඳද? හරි. ඔන්න මම මේ ටික අපනවා. ඕගොල්ලන්ගේ ගුරුවත් පොතේ පෙර පොතේ තියෙන දේවල් වලට අදාළම විතරයි පුතේ ටීච් කතා කරන්නේ. Esa meva hondu tigine gandı. Hari. İlangat putte tiyana vachane Nagasa. Nagasa tapi English olayın kiyane Natri kila kiyane Nagasa. Ambagasa da durumu kadı kiyane. Mango tree. Neydi? Hayır. İlerde diye ne yaptı? Kolaya tabi ki la kiyan ne? Leaf kiyala. Leaf kiyala kiyan ne? Kolaya. Leaf kiyala kiyan ne? Kolaya. Teacher oğlanın chat bay ka pen ama oğlanın diye ne prasna oğlanın chatte ke dağında mı dedi? Netta mayı kon karpu gama metena loku prashnaya kethi yana. İlaka vachane tiyenne pipenama. ඊළඟට තියෙන වචනේ තමයි පුතේ පිපෙනවා පිපෙනවට කියන්නේ පුතේ bloom කියලා කියන්නේ පිපෙනවා පාවෙනවට මොකද්ද කියන්නේ පාවෙනවට කියන්නේ floating කියලා
පාවෙනවා කියලා ලියන්න නැහැ. නමුත් පාවෙනවා කියලා ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. පාවෙනවට කියන්නේ floating කියලා. මෙතන තියෙනවා ඊළඟ සපත්තු මල. සපත්තු මල. මොකද සපත්තු මලට කියන්නේ? සපත්තු මලට කියන්නේ shoe flower කියලා. Shoe flower කියලා කියන්නේ සපත්තු මල. මල් වර්ග ඔයගොල්ලෝ ගොඩාක් දන්නවනේ නේද? අරලිය, නෙළුම්, සමන් පිච්ච, රෝස, සූර්යකාන්තා. වෙන දවසක කියලා දෙනවා මල් වලට කියලා නම් ඉංග්‍රීසියෙන් හොඳද? අපි දැනට දැනගමු සපත්තු මලට කියන්නේ shoe flower කියලා. ඊළඟට වලිගය. අපි දැන් සත්තුන්ගේ parts of the body කළානේ නේද? ශරණ්‍ය අංජුලා අපි සත්තුන්ගේ ඇඟේ කොටස් ගැන කරද්දී ඉගෙන ගත්තා beak කියන්නේ මොකද්ද? fins කියලා කියන්නේ මොකද්ද? එතකොට trunk කියලා කියන්නේ හොඬවැල නේද? අපි ඉගෙන ගත්තනේ. ඔන්න දැන් මෙතන තියෙනවා පුතේ වලිගය. වලිගයට කියන්නේ tail කියලා. tail කියලා කියන්නේ වලිගය. වලිගයට කියන්නේ tail කියලා. ඔන්න දැන් අපේ ඇඟේ කොටසක් නේ දිව කියලා කියන්නේ ඔයගලන්ට parts of the body එහෙම කරලා තියෙන්නේ දිවට කියන්නේ මොකද්ද පුතේ දිවට කියන්නේ trunk කියලා නේද ඊළඟට දිව දිවට කියන්නේ trunk කියලා දිවට කියන්නේ trunk කියලා ඊළඟට ඔන්න ඉන්නවා කැලේ ලස්සන්ටම dance කරන්නේ කවුද? අපි එසේ එහෙම ලිව්වේ කවුදනේ? peacock නේද? peacock. peacock කියලා කියන්නේ මොනරා. සත්තුන්ගේ පුතේ මිනිස්සුන්ගේ වාගේ නෙමෙයි සත්ව ලෝකේ වැඩිම ලස්සන පිරිමි සත්තු නේද පිරිමි සත්තු තමයි සිංහයා මොනරා ඒ වගේම හැම සතාගෙම පිරිමි සතා තමයි ගොඩාක් ලස්සන මිනිස්සුන්ගෙන් නම් කවුද ලස්සන කවුද දේශ ලස්සන කියන්නකෝ ගැහනුවයි නේද දැන් පිරිමි බබාලා තරහ වෙයි අපිට කැතයි කිව්ව කියලා නේද නෑ පිරිමියා ගොඩක් හැන්සම් නේද ඊළඟට මොනරා මොනරාට කියන්නේ අපි ඉංග්‍රීසි වලින් peacock peacock කියලා කියන්නේ මොනරා peacock කියන්නේ මොනරා අපේ animals පාඩම තියෙනවා grade 4 වල අපි animals පාඩමේ ඉගෙන ගත්තා සත්තු සත්තුන්ගේ sounds මොනවාද නේද sounds ඉගෙන ගත්තා එතකොට ඒගොල්ලන්ගේ ගෙවල් නේද අපිට වාගේම තමයි සත්තුන්ටත් තියෙනවා නිවාස නේද බාලු පැටවු ඉන්න තැනට මොකද්ද කියන්නේ කව් ඉන්න තැනට මොකද්ද කියන්නේ කූඹිය ඉන්නේ කොහෙද කූඹි ගිලේ කූඹි ගුලේ නේද මොකද්ද කියන්නේ අපි ඉගෙන ගත්තේවා මොනරා කියන්නේ peacock දැන් මේ 6 කී වෙන එකද පුතේ අපි ලියමු නේද 14ට වෙනකන් අපි කතා කරලා තියෙන්නේ මේක 14 14ට වෙනකම් බබාලා අපි කතා කරලා තියෙන්නේ.
ඊළඟට තියෙන්නේ එළුව. ගොඩක් අයක ගෙවල් වල ඇති එළුව එහෙම නේද? අපි පුතේ ඩොමෙස්ටික් ඇනිමල්ස් වල එහෙම ඉගෙන ගත්තා නේද? එළුව, හරකා, එතකොට කුකුල්ලු, තාරාවෝ නේද? මේ හැම සතෙක්ම අපි ගෙවල් වල ඇති කරනවා. අපි ෆාම්ස් ඇනිමල්ස් කියලා ඉගෙන ගත්තේ ගොවිපලේ ඇති කරන සත්තුනේ නේද? එළුව මොනාදනේ කන්නේ? දළු කොළ වගේ දේවල් තමයි එළුව කන්නේ. ඔයාලා ගෙවල් වල තියෙනද එළුව? ඇති සමහර ගෙවල් වල නේද? අර ගිරව් ඇති කරනවා වගේ තමයි. එතකොට එළුව කියලා කියන්නේ පුතේ එළුවගෙන් අපි කිරි ලබා ගන්නවා නේද? ඩොමෙස්ටික් කියලා කියන්නේ අපිට ප්‍රයෝජනවත් සත්තුනේ නේද? දැන් කිකිලිගෙන් එහෙම අපි බිත්තර ලබා ගන්නවා නේද? එළදෙනගෙන් කිරි ලබා ගන්නවා. ඕගොල්ලෝ ඒ රස කර කර බොන කිරි කවුද අපට දෙන්නේ? කවුස් මිල්ක් තමයි අපි බොන්නේ නේද? ඒකනේ. හරි. මේ ටික ලියලා ඇති කියලා හිතනවා. බබාලා බලන්න අත උස්සන්න මේ ටික ලියලා ඉවර නම්. හරි පුතේ. සමහර බබාලා මෙහෙම අත උස්සනවා අය ටික 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 වුන් පාඩ දානවා. ඒ කියන්නේ ඉවර නැද්ද? ඉවරයි නේද? හරි. ඔන්න ටීචර් 15 ඉඳලා ලියන්න හදන්නේ. වැඩිහිටි කෙනෙක් ළඟ ඉන්නවා නම් චුට්ටක් උදව් කරන්න නේද? මේ දවස්වල හැමතැනම වහලානේ. ඊළඟට ඉන්නේ එළුව 15 නේද අපිට ලියන්න තියෙන්නේ? 15. එළුවට කියන්නේ අපි ඉංග්‍රීසි වලින් goat කියලා. goat කියලා කියන්නේ එළුව. හැබැයි goat නෙමෙයි පුතේ. මේ විදිහට GOD කියලා දැම්මොත් goat කියලා කියන්නේ දෙවියන් වහන්සේට. හොඳද? goat කියලා ලියන්න එපා goat. තී අකුරෙන්නේ හොඳද? goat කියලා කියන්නේ එළුව. ඊළඟට අපේ ගෙදර නිතරම ඉන්නේ කවුද මේ? මදුරුවා. මවස් වෙද්දි හරියට කන් කරච්චනේ නේද? කොහොම කිව්වත් එලව ගන්න බෑ නේද? මොස්කිටෝ කියලා කියන්නේ මදුරුවා. ඊළඟට අපේ ගෙදර හැම තැනම ඉන්න කැරපොත්තු. අපි අපිරිසුදුව ගෙවල් වල තැන් තැන් වල ඉඳුල් කෑම ಜಾති දාලා තිබුණොත් ලේසියෙන්ම ගෝනවා මේ කැරපොත්තව. මොකද්ද කැරපොත්තට ඉංග්‍රීසි වලින් කියන්නේ බලන්න chat එකේ දාන්න බබාලා දන්නවද කියලා බලන්න. බලමු කැරපොත්තට කියන නම කවුද දන්න කෙනෙක් ඉන්නවද කියලා. ජනේෂ දන්නේ නැද්ද? කොක්‍රෝචියස්. මං කියවේ ගොඩක් දක්ෂ බබාලා තමයි ඉන්නේ අපට නේද? ඔය දැන් හැමදාම අපි කතා කරනවානේ cat, dog, cow, goat නේද? lion, tiger හැමදාම කතා කරනවානේ. හැබැයි animals ගත්තාම ගොඩක් ඉන්නවා නේද? birds ලා ගොඩක් ඉන්නවා. අපි නොදන්න ජාති දැන් ඔය හංසයා, කොකා නේද? පූනා. අපි නොදන්න වචන ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ. හොඳද? කොක්රෝච් කියලා කියන්නේ එතකොට පොතේ කැරපොත්ත. ඔයගොල්ලන්ට මතක ඇති අර මේ කොක්රෝච් ලගේ කාටුන් එකක් එහෙමත් තියෙනවා නේද? බලලා තියෙනවද? අර කොක්රෝච් ලගේ කාටුන් එකක් තියෙන්නේ. බලලා නැද්ද? හරි. අද අපි ක්ලාස් එක වෙනවෙන්න කලින් ඔන්න දාලා පෙන්නනවා කොක්රෝච් ලගේ කාටුන් එකක් ඈ. හරි. ඊළඟට අපි කතා කරේ කවුද? කැරපොත්තනේ. කැරපොත්ත. කැරපොත්තට කියන්නේ ඉංග්‍රීසි වලින් කොක්රෝච්.
මේ ඉස්මිලි පාපිලි වරද්දලා ලියාගන්න එපා ඔයගොල්ලෝ කැර පොත්ත. ඊළඟට තියෙනවා චූටි වාක්‍යයක්. මම පීනනවා. මම පීනනවා. අපි ක්‍රියාපද පාඩමේ ඉගෙන ගත්තා නේද දිරේෂා? මට ඉස්සල්ලාම පේන්නේ මිනි ඉරේෂා එහෙනම් ඉරේෂා තමයි අල්ලගන්නේ නේද අපි වර්බ් පාඩමේ ඉගෙන ගත්තා ඔයගලන්ට තිබුණා වොෂ් සෝදනවා කුක් උයනවා ජම්ප් පනිනවා රීඩ් කියවනවා නේද වෝක් කියලා කියන්නේ ඇවිදිනවා රයිට් කියලා කියන්නේ ලියනවා අපි ක්‍රියාපද පාඩමේ ඉගෙන ගත්තා එතකොට මම පීනනවා කොහොමද කියන්නේ මට පීනන්න පුළුවන් කියලා කිව්වනම් I can swim. මට පීනන්න පුළුවන් කිව්වනම් can කියන එක අපි use කරනවා. I can swim කියලා කියන්නේ මට පීනන්න පුළුවන්. මම පීනනවා කියලා කියද්දි ඒතර කියමුද? I swim. නේද? Can කියන එක එතකොට use වෙන්නේ නැහැ. මට පුළුවන් ලියන්න. කොහොමද කියන්නේ? I can ride. මට පුළුවන් උඩ පනින්න. I can jump. මට පුළුවන් බයිසිකල් පදින්න. I can ride. නේද? I can ride bicycle. නේද? එතකොට මට පුළුවන් කියවන්න කතන්දර පොත්. I can read story book. I can read story book. මට පුළුවන් චිත්‍ර අඳින්න. කොහොමද කියන්නේ? I can draw. නේද? I can draw. එතකොට මට පුළුවන් සින්දු කියන්න. I can sing a song. මට නටන්න පුළුවන්. I can dance. පුළුවන් කියද්දී අපි can කියන එක පාවිච්චි කරනවා. පුළුවන් කියද්දී can කියන එක පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි ක්‍රියාපදයේ විතරයි ලියන්නේ. මම පීනනවා I swim. කමන්නේ පුතේ. swimming කියලා කිව්වත් කමන්නේ. I am swimming. මම පීනමින් ඉන්නවා එතකොට. අපි ing form එක ඇඩ් වුණාම දැන් කරන දේ present tense වෙනවා පුතේ වර්තමානයේ නේද? එතකොට swimming කියලා කිව්වම පීනමින් ඉන්නවා. මං එදාර verb වලදී පුතේ කියලා දුන්නේ. දැන් අපි read කියලා කියන එකයි reading කියන එකයි වෙනස් නේද? read කියලා කියන්නේ කියවනවා reading කියලා කියන්නේ කියවමින් නේද? අපි ing එක කියවමින් ලියමින් බලමින් සොයමින් ඇවිදිමින් කියන එක තමයි අපි use කරන්නේ ing form එකේ. ඊළඟට තියෙනවා අර අපේ my garden වලදී මතකද අපි පාවිච්චි කරපු උපකරණ මොනවද කියලා my garden වලදී නේද හතර වසරේ බබාලා my garden වලදී මතකයි නේද අපි පාවිච්චි කරපු ගෙවත්ත පිරිසුදු කරන්න මොනවද පාවිච්චි කරපු මේ උපකරණ කියලා නේද මොනවද පාවිච්චි කරුවේ උදැල්ල පාවිච්චි කරුවා එතකොට ඉදල පාවිච්චි කරුවා රේකේ පාවිච්චි කෙරුවා සවල පාවිච්චි කෙරුවා බබාලට මතකද my beautiful garden ඔන්න ටීචර් මතක් කරන්න හදන්නේ මේ my beautiful garden වලදී මේ බලන්නකෝ මතකයි නේද she sweeps the garden sweeps කියලා කිව්ව මොකද එතකොට අතු ගානවා ගෙවත්ත අතු ගානවා නේද she picks leaves picks කියලා කියන්නේ පුතේ ඇහිඳිනවා මොනවද ඇහිඳේ leaves leaves කියලා කියන්නේ කොළ නේද කොළ ඊළඟ she waters the plants ඒ කිව්ව මොකද්ද මල් වලට වතුර දානවා ඊළඟ she dumps garbage into the bin කුණු වඩු එකතු කරලා කුණු පාෂණයට දැම්මා නේද she weeds the garden weeds කියලා කිව්ව පුතේ වල් පැලෑටිනේ නේද
ඔගොල්ලන්ට මම මේ මතක් කරන්න ගත්තේ මේ බලන්නකෝ මේ මේකේදී ඔය උපකරණ ටික තිබුණා නේද මේ wheel barrow ඊළඟට shovel කියලා කියන්නේ shovel මේ shovel garden fork කියලා කියන්නේ මොකද්ද garden fork කියලා කියන්නේ මොකද්ද මේ තියෙන්නේ මේ rake ඊළඟට hoe කියලා කියන්නේ උදැල්ල මේ එකයි broom කියලා කියන්නේ ඉදල තව broom කියලා කියන්නේ කොස්ස කොස්ස නම් ඕන වෙන්නේ නැහැ garden එකතු ගන්න නේද හරි අපි මේ වචන ඉගෙන ගත්තා ඒකයි පුතේ ඔයාලට මේ වචන සිලබස් එකට අදාළවම දාලා තියෙන්නේ හරි ඊළඟ වචනේ උදැල්ල 19 උදැල්ල උදැල්ලට කියලා කියන්නේ හෝ කියලා H O E H O E මම කිව්වා එකම වචනයට සමාන තේරුම් දෙන වචන කීපයක් තියෙන්න පුළුවන් අද similar words උගන්වනවා හොඳද similar words opposite words උගන්වනවා දැන් මේ 19ම හරි අය අත උස්සන්න බබාලා ටීචර් මම මේ ඔක්කොම ටික ලියලා ඉවරයි නැත්තම් තාම වෙලාව දෙනවා පුතේ නැත්තම් වෙලාව දෙනවා බබාලා ගොඩක් දක්ෂයි නේද ඈ බබාලා ගොඩක් දක්ෂයි ටග්ගල ටග්ගල වැඩ කරනවා දැන් මොකද ග්‍රේඩ් 4 කියලා කියන්නේ ඉතින් පහේ බබාලා තමයි නේද ග්‍රේඩ් 4 5 කියලා කියන්නේ මම පහේ හපනේ නේද හරි පුතේ අත් දෙක පාත් දාගන්න අපි අනිත් පැයටත් විනාඩි දෙකක් විතර දෙමු ලියා ගන්න. දැන් බයින ඇති ඉතින් ටීචර් බෝඩ් එක ගාවට එලා ඉන්නවා අපිට පේන්නේත් නැහැ. ඔන්න මං අයින් වුණා. ටීචර් මම සේරම ලිව්වා කවුද ගෙහන් ලසිත වෙරි ගුඩ්. ඊළඟ රිද්මි චමායා වෙරි ගුඩ් ගර්ල්. ඊළඟ නෙත්මි ආකර්ෂා වෙරි ගුඩ්. අභිෂේකා ෆිනිෂ් ඕකේ ඩාලින්. ටීචර් මම ඔක්කොම ලියලා ඉවරයි. සේනුදු තිනාලා ගණන් ඉතින් මම දන්නේ නැද්ද නේද සේනුරි? ම් අපේ වැඩ කරන දක්ෂ බබාලා නෙමේ. මාත් ලිව්වා. ඉමාෂා. ඉවරයි. ෆිනිෂ්. ෆිනිෂ් සර් කියලා දානවා. බලන්න නැවත සැරයක් මම සර් කෙනෙක් වගේද පේන්නේ කියලා. නේද? ෆිනිෂ් සර් කියලා දාලා දෙනවා. I have finished. Okay. බබාලා දැන් දන්නවා chat bar එක use කරන්න නේද? Great. හරි. ඔන්න මම එහෙනම් මේ ටික මකනවා. හොඳද? ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ බලන්න මොකක්ද කියලා. ඉදල ඉදල කොක් කීවෙනි ප්‍රශ්නද මිස්ස නේ ඉදල ඉදල 21 මොකක්ද කෝදුව ගොඩක් අය ඉදලට දන්නේ නැහැ කොස්සට දැනගත්තට මේ වචන හොඳට ඉගෙන ගන්න ඉදලට කියන්නේ පුතේ එකල් රූම් කියලා කියන්නේ ඉදල ඊළඟට කෝදුව කෝදුව තමයි ඔයගොල්ලෝ දන්නවනේ කෝදුවට කියන්නේ රූල රූල කියලා කියන්නේ පුතේ කෝදුව රූල නිසි දෙක දත් බුරුසුව නේද දත් බුරුසුව දත් බුරුසුවට මොකක්ද අනේ කියන්නේ මොකක්ද කියන්නේ දත් බුරුසුවට tooth brush නේද tooth brush ඕගොල්ලෝ නැගිට්ට ගමන් එක පාටම නැගිටලා ඉවරලා ඉස්කෝලේ යනවද නැහැ නේද
හොඳට brush my teeth හොඳට දත් නැඳලා wash my face නේද හොඳට මූණ සෝදලා ලස්සනට මලක් වගේ නේ යන්නේ නේද දත් බුරුස් වලට කියන්නේ toothbrush toothbrush කියලා කියන්නේ දත් බුරුසුව මං හිතනවා මේ සම්මන්ත්‍රණය ගොඩක් දෙනෙට වැදගත් වෙයි කියලා පුතේ ඔයගොල්ලෝ නොදන්න වචන ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් අද දත් බුරුසුවට කියන්නේ ටූත් බ්‍රෂ් කියලා හැබැයි දැන් දත් බුරුසුව එහෙම අයිති වෙන්නේ පුතේ පෞද්ගලික උපකරණ වලටනේ නේද ඕගොල්ලන්ගේ පරිසරයේ පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවානේ දත් බුරුසුව පනාව එතකොට උපැස්සි වල නේද එතකොට සබන් කැටයක් නේද ඒ වගේ දේවල් පෞද්ගලිකව පරිහරණය කරන දේවල් අපි තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ නැහැ නේද තව කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ නැහැ ඒවා පෞද්ගලිකව පරිහරණය කරන දේවල් ඊළඟට තියෙනවා වෝටර්මෙලන් නේද? ඕගොල්ලෝ හරි ආස ඇති කොමඩු වලට. කොමඩු කියලා කියන්නේ පළතුරක්. එතකොට පළතුරු වල නම් ටීචර් වෙන දවසක කියලා දෙන්නම්. අද ඉගෙන ගන්න කොමඩු වල විතරයි. වෝටර්මෙලන් කියලා කියන්නේ පැණි කොමඩු. කාලා ඇති නේද රසයි නේද ගොඩාක්ම තියෙන එක වතුර ගැතිය නේද ගොඩක් හොඳයි මේ දවස්වල නේද රසනේ නිසා එහෙම කියන්න බෑනේ දැන් ඉතින් නිතරම වහිනවනේ ඒ නිසා සීතල ජාති මුකුත් කන්න එපා වෝටර්මෙලන් කියලා කියන්නේ පැණි කොමඩු ඊළඟට තියෙනවා පළතුරු යුෂ පළතුරු වලට නම් කියන්නේ පුතේ ෆෘට්ස් කියලානේ නේද ෆෘට්ස් කියලා කියන්නේ පළතුරු එතකොට යුෂ වලට මොනවද කියන්නේ ජූස් කියලා කියන්නේ යුෂ වලට. එතකොට ෆෘට් ජූස් කියලා කියන්නේ පළතුරු යුෂ. 24 පළතුරු යුෂ. පාඩම මතකයි නේද? ඈ ෆෘට් සලාඩ් එකත් එහෙම හැදුවේ. මොනවාද ෆෘට් සලාඩ් වලට අපි ගත්තේ? මොනවාද ෆෘට් සලාඩ් වලට අපි ගත්තේ? අපි දානවාද ෆෘට් සලාඩ් වලට මේ peer එහෙම නෑ නේද papaya දැම්මා grapes watermelon එතකොට pineapple banana වෙන මොනවද දැම්මේ orange නේද පළතුරු යුෂ වලට කියන්නේ එතකොට fruit juice බලන්න මේ spellings හරියට ලියාගන්න fruit juice කියලා කියන්නේ පළතුරු යුෂ පළතුරු යුෂ බබාලා හැම එකටම ආන්සර්ස් දාගෙන යනවා වෙරි ගුඩ් පළතුරු යුෂ F R U I T fruit juice කියලා තියෙන්නේ J U I C E fruit juice පළතුරු යුෂ ඊළඟට කියනවා සෞඛ්‍ය සම්පන්න ආහාර මොනවාද අනේ මේ සෞඛ්‍ය සම්පන්න ආහාර කියලා කියන්නේ මේ දවස්වල ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න අපට කියනවා නිතරම nutrients food නේද එහෙම නැත්නම් healthy foods තමයි කන්න කියලා කියන්නේ ඇයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය හොඳට ඇති වෙන්න මොනවාද මේ healthy foods කියලා කියන්නේ fresh vegetables and fresh fruits වලට තමයි අපි කියන්නේ healthy foods කියලා. නැවුම් එළවලු සහ නැවුම් පළතුරු වලට නේද? මොකද තිබ්බේ? සෞඛ්‍ය සම්පන්න ආහාර. සෞඛ්‍ය සම්පන්න ආහාර. සෞඛ්‍ය ලියන්න හරියට වචනේ සෞඛ්‍ය සම්පන්න ආහාර. සෞඛ්‍ය සම්පන්න
ආහාර සෞඛ්‍ය සම්පන්න ආහාර වලට අපි කියනවා healthy foods කියලා. මම යටින් ලියන්නම්. Healthy foods කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වලට. සෞඛ්‍ය සම්පන්න ආහාර වලට. ඊළඟට තියෙනවා නිවසේ හදන ආහාර වලට මොකද අපි කියන්නේ. අපි හිතන්නකෝ පාරේ අපි පාරේ හදන කෑම අපි කන්නේ නැද්ද? කනවා නේද? ඔය දැන් වඩේ එහෙම අපි රස කරගෙන කෑවට පාරේ තියාගෙන නේද හදන්නේ? ඔව්. එතකොට අපි වීදිවල පාරේ හදන කෑම වලට කියනවා ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා. ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා කියන්නේ වීදියේ හදන ආහාර වලට නේද? අපට හැමතිස්සෙම කියනවා ඒවා සෞඛ්‍ය සම්පන්න ආහාර නෙමෙයි ඒ නිසා කන්න එපා කියලා. නමුත් අපි ඒ දේවල්ම හොය 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 තමයි කන්න ආස කරන්නේ නේද? ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා කියන්නේ වීදියේ හදන ආහාර වලට. එතකොට මොකද නිවසේ සැකසූ ආහාර වලට කියන්නේ? නිවසේ සැකසූ ආහාර වලට මොකද්ද කියන්නේ? මොකද්ද පුතේ 18 19 උත්තර බලන්න. මොකද්ද තිබ්බේ 18 19? ආරි homemade food කියලා කියන්නේ නිවසේ සැකසූ ආහාර. මම මේ ටික මකන්නද පුතේ? බලන්න ඕගොල්ලෝ ලියලා ඉවරද කියලා. නැත්තම් මම වෙලාව දෙනවා. Homemade food කියලා කියන්නේ පුතේ නිවසේ සැකසූ ආහාර. Very good. ඕගොල්ලෝ paper එක අරගෙන ඕගොල්ලෝ දන්නවා මේ ඉංග්‍රීසි වචන නේද? ඕගොල්ලෝ දන්නවා. හරි. ඔන්න මම මකනවා. ඕගොල්ලෝ මයික් ඔන් කරගෙන කෑ ගහ එක්කෙනෙක් මයික් එක ඔන් කරපුවාම තව කීප දෙනෙක් ඇහෙන්නේ නැහැ. ඒ ක්‍රමයට වැඩිය මේකනේ හොඳයි නේද? ඒකනේ. ඔගොල්ලෝ නික ආසයි නැනේ chat bar එක use කරන්න නේද? හරි. ඊළඟට තියෙන්නේ නිවසේ සැකසූ ආහාර කීයද ප්‍රශ්නේ? 26. අපි කතා කරන්නේ 26 වෙනි ප්‍රශ්නේ නිවසේ සැකසූ ආහාර. නිවසේ සැකසූ ආහාර. නිවසේ සැකසූ ආහාර වලට අපි කියන්නේ මොකද්ද? Homemade food කියලා නේද? Homemade food කියලා කියන්නේ පුතේ මම යටින් ලියලා තියෙන්නේ Homemade food කියලා කියන්නේ නිවසේ සැකසූ ආහාර. ඊළඟට ඔන්න අපි ආසම මේ දවස්වලට ගැලපෙනම වෙජිටබල් එකක් තියෙන්නේ. ඕගොල්ලෝ names of vegetables එහෙම ගොඩාක් දන්න ඇතිනේ. මොනවද කියන්න බලන්න. Beans, beetroot, cabbage, tomato, brinjal, වෙන cucumber. බලමු මේ වචනේ එයිද කියලා. Yes darling, drumstick. Drumstick කියලා කියන්නේ පුතේ මුරුංගා. මුරුංගා කියලා කියන්නේ අපිට ලෙඩ රෝග ගොඩාකට විසඳුමක් නේද? පුළුවන් තරම් දැන් ওই මුත්‍රා අමාරු තියෙන අය, එතකොට වකුගඩු අමාරු තියෙන අය ගොඩාක් හොඳයි මේ මුරුංගා කොළ. එහෙමත් ඔයගොල්ලෝ කාලා ඇති නේද? මුරුංගා කොළ සම්බෝල හදනවා. එතකොට මුරුංගා කොළ බැදලා එහෙමත්
අපි බත් වලට දාගෙන ඉවරලා කනවා. ගොඩාක් හොඳයි මුරුංගා කන එක. මුරුංගා වලට කියන්නේ පුතේ ඩ්‍රම් ස්ටික් කියලා. මුරුංගා. මුරුංගා. මුරුංගා වලට කියන්නේ ඩ්‍රම් ස්ටික් කියලා. ඩ්‍රම් ස්ටික්. ඊළඟට හදිසි අනතුර. මේ දවස්වල ඉස්සර නම් ගොඩාක් හැම තිස්සෙම මේ හදිසි අනතුර දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් එහෙම නෙමෙයි. හැම තිස්සෙම අපිට ඇහෙන්නේ ඇම්බියුලන්ස්. මොකද මේ ඇම්බියුලන්ස් කියන්නේ පොතේ? ඇම්බියුලන්ස් කියලා කියන්නේ ගිලන් රථයට. නේද? ගිලන් රථයට. මේ දවස්වල තියෙන එකම හදිසි අනතුර තමයි කොරෝනා නේද? ඈ ඒ නිසා තමයි අපි කියන්නේ ගෙවල් වලින් කොහෙවත් යන්න එපා. නේද? ඕගොල්ලොත් යන්න එපා කාගෙවත් ගෙවල් වලට, කඩසාප්පු වලට කොහෙවත් යන්න එපා. ඒ වගේ තමයි පිටතින් කාටවත් එන්න දෙන්නත් එපා. නේද? එතකොට ඕගොල්ලෝ සේෆ්ටි, ආරක්ෂා සහිතයි. Yes, accident. Accident කියලා කියන්නේ පුතේ හදිසි අනතුරු. දැන් හදිසි අනතුරු කියලා කියන්නේ මේ පාරේදී අපි ගමනක් ගිහින් ඉවරලා වාහන දෙකක් හැප්පෙන එකම නෙමෙයි. හොඳද? අපිට හදිසි අනතුරු වෙන්න පුළුවන් ගෙදරදී. මොනාද ගෙදරදී වෙන්න පුළුවන්? පිහියකින් අත කැපෙන්න පුළුවන්. ඕගොල්ලෝ මේ පේර ගහකට උඩකට නැගලා ඉවරලා වැටෙන්න පුළුවන්. නේද? එතකොට කකුල ලිස්සලා වැටෙන්න පුළුවන්. ඒවට තමයි හදිසි අනතුරු කියන්නේ. එතකොට කරන්ට් මොනවා හරි දෙයක් ඕගොල්ලෝ පාවිච්චි කරන්න ගිහින් ඕගොල්ලන්ට කරන්ට් එක වදින්න පුළුවන්. නේද? වලකට වැටෙන්න පුළුවන්. එතකොට සිහි නැති වෙන්න පුළුවන්. නේද? මේ හැම දෙයක්ම හදිසි අනතුරු. මුරුංගා නේද කිව්වේ? ඊළඟ හදිසි අනතුරු. 28 හදිසි අනතුරු. හදිසි අනතුරු වලට අපි කියන්නේ ඇක්සිඩන්ට්. ඉස්කෝලේදී ඔයගොල්ලෝ හදිසි අනතුරු වලට ලක් වෙන්නේ නේද? ඔළුව පැලෙනවා, යාළුවෝ දෙන්නෙක් එක්ක මේ සෙල්ලම් කරද්දි නේද? ගලක් විසි කරද්දි ඔළුව පැලෙන්න පුළුවන්. මේ ඔක්කොම හදිසි අනතුරු. ඊළඟට තියෙනවා ආරක්ෂාව. මේ දවස්වල අපිට කියලා තියෙන්නේ ආරක්ෂාව. මේ දවස්වල බබාලට කියලා තියෙන්නේ ආරක්ෂා සහිතව ගෙවල් වලට ඉවලා ඉන්න කියලා. නේද? මොකක්ද ආරක්ෂාවට කියන්නේ? සේෆ්ටි කියන්නේ. සේෆ්ටි ෆස්ට් කියලා කියන්නේ. නේද? පළමුව තමන් ආරක්ෂා වෙන්න ඕනේ. සේෆ්ටි කියලා කියන්නේ පුතේ ආරක්ෂාවට. සේෆ්ටි කියලා කියන්නේ ආරක්ෂාවට. හරි, ඊළඟට 30 තමයි ඕගොල්ලන්ට කතා කරන්න හදන්නේ.
ඊළඟ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? පොකුණ මං කිව්වේ අර අපේ ගෙවත්ත ගැන කතා කරද්දී නේද? මගේ ගෙවත්ත ගැන කතා කරද්දී අපි ඔන්න පොකුණ ගැන කතා කෙරුවා. මොකද්ද පොකුණට අපි ඉංග්‍රීසි වලින් කිව්වේ? Pond කියලා කියන්නේ පොකුණ නේද? අපි ඊට පස්සේ අර animals වගේ ගෙවල් ගැන කතා කරද්දී අපි කිව්වා මාළුවා ඉන්නේ පොකුණේ කියලා නේද? හැබැයි මාළුවාට පුතේ මුහුදේ නේද? මුහුදේ ඉන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලෝ සුරතලයට ඇති කරන නිසා fish tank වල නේද? Fish tank වල ඉන්නත් පුළුවන්. අපි දැන් මෙතනදී කතා කරන්නේ ඕගොල්ලන්ගේ හතර වසරේ syllabus එකට අදාළව පොකුණට කියන්නේ අපි ඉංග්‍රීසි වලින් pond කියලා. Pond කියලා කියන්නේ පොකුණ. 30 වෙනි ප්‍රශ්නේ. පොකුණට කියන්නේ pond. Pond කියලා කියන්නේ පොකුණ. අපි අර හතර වසරේ බබාලගේ මතකද? Fish tank එක හැදුවේ අපි නේද? මාළු එහෙම ටීචර් අර paper plate ගෙනල්ලා මාළු හදලා origami fish එහෙම අපි හැදුවේ මතකයි නේද රීෂා? හරි. ශරණි අංජුලා තේමිද එහෙම ඇති නේද ක්ලාස් එකේ? හරි. ඊළඟට තියෙනවා ගුවන් යානය. කවුද බලන්න අත උස්සන්නේ මේ ගුවන් යානය එහෙම ගිහිල්ලා තියෙන බබාලා ඉන්නවද කියලා බලන්න. එරන්දි සිනායනා කියන ඔව් ටීචර් මතකයි. ගුවන් යානය 31 මම මේ ටික මකන්න නේද පුතේ? කො අත උස්සන්න බලන්න. මකන්නද? ඔය විනාඩියක් විතර තව දෙන්නම් බබාලට. තව ලියනවා ඇතිනේ. අපි කිව්වා 26 කතා කළේ නිවසේ සැකසූ ආහාර හෝම් මේඩ් ෆුඩ්. මුරුංග වලට කිව්වා ඩ්‍රම්ස්ටික්. හදිසි අනතුරු වලට කිව්වා ඇක්සිඩන්ට්. ආරක්ෂාවට කිව්වා පුතේ සේෆ්ටි. පොකුණට කිව්වේ පොන්ඩ්. හරි. ගොඩක් බබාලා ඉවරයි කියලා කියනවා. මම ඒ නිසා මතනවා පුතේ. හොඳද? අපි දැන් ප්‍රශ්න 30ක් මේ වෙද්දි කතා කළා. හොඳද? බබාලා චුට්ටක් අහගන්න. අපේ මේ ක්ලාස් එක සරසවි ඔන්ලයින් පාසලේ මොහාන් සර්ගේ මෙහෙයවීමෙන් තමයි සිද්ධ වෙන්නේ. 3 4 5 ශිෂ්‍යත්වය කරන දරුවන්ගේ ඉංග්‍රීසි ඒ වගේම දෙමළ සිංහල පරිසරයේ ගණිතය ඔක්කොම මොහාන් සර් කරනවා. එතකොට ඉදිරියට සම්බන්ධ වෙන්න සරසවි ඔන්ලයින් පාසලත් එක්ක 3 4 5 ශිෂ්‍යත්වයේ දරුවන් සඳහා මෙහෙයවීම් කරනවා. අපිට ඊළඟට කතා කරන්න තියෙන 31 නේද? 31. තියෙන්නේ මොකද්ද? ගුවන් යානය. ගුවන් යානය. ගුවන් යානයට මොකද්ද කියන්නේ? ඕගොල්ලෝ chat buy එකේ දාලා තියෙනවා නේද? aeroplane කියන්නේ පුතේ ගුවන් යානය. මේ විදිහට ලිව්වත් හරි පුතේ. airplane කියලා කියන්නේ ගුවන් යානය. මේ දෙකම හරි බබාලා. ඊළඟට සමන් picture. සමන් picture වලට මොකද්ද කියන්නේ? සමන් picture. සමන් පිච්ච. සමන් පිච්ච වලට අපි කියන්නේ ජස්මින් නේද? සමන් පිච්ච මල් කිව්වනම් පුතේ ජස්මින් ෆ්ලවර් කියන්නේ සමන් පිච්ච වලට. ජස්මින් කියලා කියන්නේ සමන් පිච්ච වලට.
ඕගොල්ලෝ ෆ්ලවර් කියලා ලියන්න එපා මෙතන අහලා තියෙන සමන් පිච්ච කියන එක විතරයි. හොඳද? මබාලට ඕන ඕන ආන්සර් ලියන්න එපා. නෑ මම මේක සමන් පිච්ච ෆ්ලවර් මේ 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 සමන් පිච්ච මල් කියලා කියලා හිතලා ජස්මින් ෆ්ලවර් කියලාම ලියන්න එපා. හොඳද? සමන් පිච්ච. අපි ඊළඟ ටිකට යමු. එතකොට ඔන්න වචන ටික ඉවරයි. කරපිංචා. දන්නව නේද? ඕගොල්ලන්ගේ අම්මලා මාළු පිණි හොදි නේද? කරිස් හදද්දී දානවා. මොකද මේ කරපිංච දාන්නේ මේ කරපිංච වලින් පුතේ ඒකේ තියෙන විෂ නේද? විෂ තියෙන කොටස් ඔක්කොම ඇදලා ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. අනිත් එක ගොඩාක් සුවඳකුත් තියෙනවානේ නේද? අපි කරපිංච වලට කියනවා කරි ලියුස් කියලා. කරපිංච වලට කියනවා කරි ලියුස් කියලා. කරපිංචා. කරපිංචා කියද්දී හල් කිරීම දාලා ලියන්න එපා. කරපිංචා කරි ලියුස් කියලා තමයි අපි කියන්නේ. කරි ලියුස් කියලා කියන්නේ කරපිංචා. කවුද මේ netmi ආකර්ෂණයද කියලා තියෙන්නේ මහන්සගේ පන්තිවලට යනවා පුතා. එහෙනම් මේ පිළිබඳව දැනුවත් වෙලා ඇති. ඉදිරියට දෙමළ පන්ති ඉංග්‍රීසි පන්තිත් කරපුවාම ඕගොල්ලන්ට පුතේ සරසවි ආයතනයේ හැම විෂයක්ම අදා මේ ඉගෙන ගන්න පුළුවන් ශිෂ්‍යත්වයට අදාළව නේද? 3 4 5 බබාලට හැම විෂයක්ම දැන් අලුතෙන් පෙරපාසලකුත් ආරම්භ කරලා තියෙනවා. එතකොට පිල්ලම් ගැන ඕගොල්ලන්ට ඒ ටීචර් ගොඩක් හොඳට කියලා දීලා ඇති. ඕගොල්ලන්ගේ නංගිලා මලිලාට ඔයාලා දැන් යාළුවන්ටත් කියන්නේ ඒ වගේම සරසවි ආයතනත් එක්ක එකතු වෙන්න කියලා ඔන්ලයින් පාසලත් එක්ක. ඒ වගේම ඕගොල්ලන්ගේ නංගිලා මල්ලට ආරාධනා කරන්න හරියට නිවැරදිව පිල්ලා මෙහෙම ඉගෙන ගන්න සිංහල පන්තියටත් එන්න කියලා මොහන්සර්ට කතා කරලා තමයි ජොයින් වෙන්න ඕනේ. හරි ලියුස්. ඊළඟට මිටිය. ඔන්න මොනවාටද මේ මිටිය ඕන වෙන්නේ කියන්න බලන්න. මොකටද අපිට මිටියක් ඕන වෙන්නේ? ගෙදර හැමෝගෙම ගෙවල් වල ඇති මිටි නේද? මොකටද අපිට මිටියක් ඕන වෙන්නේ? කියන්නකෝ අනේ. ඇණයක් ගහන්න නේද? මිටියක් ඕන වෙන්නේ ඇණයක් ගහන්න නේද? හරි පුතේ. Yes, ඇණ ගහන්න. Very good. මම දන්නවා බබාලා නිතරම මාත් එක්ක ඔයගලන්ට මතකයි අපේ ක්ලාස් වලදී නේද? නිතරම බබාලා අපිත් එක්ක කතා කරනවා. එසේ කරද්දී නේද? Spoken practice කරද්දී නිතරම ඕගොල්ලන්ගේ තමයි මම ආන්සර් එක ගන්නෙ නේද? හරි. මිටියට අපි කියන්නේ හැම. හැම කියලා කියන්නේ මිටිය. එයි දැන් අම්මලා එහෙම ඇණයක් ගහගන්න මේ ගෙදර මිටියක් නැහැනේ නේද? එයි ඉතින් ඕගොල්ලෝ සෙල්ලම් කරන්න අරගෙන ඇති වෙලහට. හැම කියලා කියන්නේ මිටිය. බලන්න පුතා ස්පෙලින්ස් හරියට ලියාගන්න. බබාලාගේ ආන්සර් වල සමහර අයගේ හැම කියලා ලියලා තිබුණා වැරදි පුතේ. එන ගැසීමට සහ එන ගැලවීමට. Very good. හැම. ඕගොල්ලන්ගේ chat bar එකේ මට මිටියකුත් පෙන්නලා නැලලා තියෙනවා. ටීචර් දැකලා නැත්තම් ඔන්න බලා ගන්න කියලා. නේද? හැම කියලා කියන්නේ මිටිය. අපේ ශිෂ්‍යත් බබාලාගේ නම් අපේ තියෙන polite forms කියලා පුතේ. පොලිට් ෆෝම්ස් කියලා කියන්නේ කාරුණික වදන් වලට. අපි නිතරම කෙනෙක්ගෙන් මොනවා හරි දෙයක් ඉල්ලද්දී අපි ප්ලීස් කියන එක පාවිච්චි කරනවනේ නේද? අපට ඕන විදිහට දැන් අපි හිතන්නකෝ මට පැන්සලක් ගන්න ඕනේ ඕගොල්ලන්ගේ නේද? Give me a pencil කියලා කිව්වහම පුතේ කවුරුත් දෙන්න කැමති නැහැ. මොකද මොකද මම මේ තියාගන්න දීලා නෙමෙයිනේ නේද? ඒ නිසා මම කියනවා ප්ලීස් give me a pencil. ඔන්න චුට්ටක් එතකොට මොකද වෙන්නේ? අර පොඩක් දුකක් හිතිලා ආ කමක් නැහැ කියලා ඉවර වෙලා දෙනවා. අපි මේ කාරුණික කියන්න පාවිච්චි කරන්නේ ප්ලීස් කියන එක නිතරම. නේද? ඔව් බබා. කාරුණික ඉල්ලීම් පොලිට් ෆෝම්ස් නේද? අපි දැන් මෙතන කාරුණික කියලා කියද්දී කයින් පර්සන් කියලා කියන්නේ පුතේ කාරුණික පුද්ගලයා. නේද? කාරුණික කියන්නේ අපි කියනවා කයින් කියලා. කාරුණික මම මේක මතකද පුතේ? හරි පුතා හරි. කාරුණික කියලා කියන්නේ අපි කියනවා කයින්ඩ් කියලා. මම මේ ටික මකනවා. බබාලට බැරි වුණ දෙයක් තිබුණොත් මගෙන් නැවත අහන්න මම උත්තරේ දානවා. හොඳද?
අමෝ දැන් මට මිටි ගොඩාක් එනවා. හ්ම්? මට දැන් මිටි ගොඩාක් එනවා. අපි දන්නවා ටීචෝ වුණා. නේද? හරි. ඊළඟට කීවෙනි ප්‍රශ්නද පුතේ? කාරුණික තිබුණේ 35 නේද? 35ට කාරුණික. කාරුණික. කාරුණික කියලා කියන්නේ පුතේ kind. Kind person කියලා කියන්නේ දැන් she is very kind teacher. හරියට මම වගේ නේද? ගොඩක් කරුණාවන්ත ගුරුතුමියක්. Kind කියලා කියන්නේ කාරුණික. කාරුණික. 36. 36 මොකද්ද තියෙන්නේ? සුළඟ. සුළඟ. මේ දවස්වල නම් හරියට කුලගත් එක්ක වැස්සක් තියෙනවා නේද? සුළඟ. සුළඟට කියන්නේ පුතේ wind. Wind කියලා කියන්නේ wind. Wind කියලා කියන්නේ සුළඟ. ඊළඟට තියෙනවා waterfall. කවුද දියලි වලින් එහෙම නාලා තියෙන්නේ? කවුද දියලි වලින් එහෙම නාලා තියෙන්නේ? නාලා දිනවා නේද? ගොඩාක් සීතලයි නේද වතුර? කොහොමද දියල්ලක් තියෙන්නේ? උස ස්ථානයක ඉඳලා තමයි වතුර කඩා වැටෙන්නේ. නේද? ගොඩාක් උස ඉඳලා තමයි වතුර කඩා වැටෙන්නේ. හරීම ලස්සනයි නේද? මොනාද තියෙන waterfalls කියන්න බලන්න ලංකාවේ තියෙන දියලි දන්නවද කියලා බලන්න. Waterfall. බලමු කවුද දන්නේ කියලා දියෑලි ගැන. yes දුම්හිඳ. දුම්හිඳ වෙන ඔය දන්නේ අනේ ගොඩක් කට්ටිය නේද? බඹර කන්ද. මහවැලි කියන්නේ waterfall එකක්ද? නැහැ. මහවැලි කියලා කියන්නේ longest river නේද? දිගම ගඟට තමයි පුතේ මහවැලි කියලා කියන්නේ. මහවැලි කියන්නේ දියල්ලක් නෙමෙයි හොඳද? මහවැලි කියන්නේ දියල්ලක් නෙමෙයි. බඹර කන්ද, දුම්හිඳ, දියලුම නේද? ලක්ෂපාන. හරි, very good. ඕගොල්ලෝ දන්නවනේ ගොඩක් දේවල් නේද? හරි. සුළඟට කියන්නේ වයින් කියලා. ඊළඟ දියල්ලට කියන්නේ waterfall. දියල්ලට කියන්නේ waterfall. waterfall කියලා කියන්නේ දියල්ල. water ඇති දැන් දියල්ලි හොඳද? හරි. දියල්ලි ඇති waterfall කියලා කියන්නේ දියල්ල. ඊළඟට කන්ද. මොකන්ද කන්දට කියන්නේ? කන්ද. කන්ද. මොකද පුතේ කන්දට කියන්නේ? මොකද කන්දට කියන්නේ? yes mountain නේද? mountain කියලා කියන්නේ කන්ද. ඕගොල්ලෝ කඳු එහෙම නැගලා ඇති නේද? බබාලා නම් තාම චූටිනේ නේද? ඒ නිසා කඳු නගින්න එහෙම බෑ. ගොඩාක් කකුල් දෙක එහෙම රිදෙනවා නේද? ගොඩක් මේ යන්න එපා ඉති කඳු වලට නේද? ඒ හින්දා චුට්ටක් ඕගොල්ලෝ ලොකු වුණාම 8 9 10 වසරට වගේ ගියාම කඳු නගින්න යන්න. හොඳද? අපේ කොරෝනා එහෙම ඉවරුණාම නේද? බබාලා chat bar එකේ මට කඳු එවනවා. හරියම ලස්සනයි. මම දන්නවා ඔයගොල්ලෝ පාඩමට ලස්සනට එහුම් කන් දෙනවා නේද? හරි ඇක්ටිව්. හරි. කන්දට කියන්නේ mountain කියලා. ඊළඟ මාලිගය. මාලිගය කියන්නේ මොකද්ද පුතේ? මාලිගය. මොකද්ද මාලිගයට කියන්නේ? මොකද්ද කියන්නේ මාලිගයට? මොකද්ද කියන්නේ මාලිගයට? අපිට තියෙන්නේ මාලිගාද? නෑනේ. කාටද මාලිගා තිබ්බේ? කාටද මාලිගා තිබ්බේ? මාලිගාවල හිටියේ රජුරෝ නේද? රජුරෝ තමයි මාලිගාවල හිටියේ. මාලිගයට කියන්නේ පුතේ පැලස් කියලා. පැලස් කියන්නේ මාලිගාවට. අපිට අතීතේ මාලිගාවක ඉඳ තිබ්බනම් හොඳයි නේද? ඈ? හරි.
පැලස් කියලා කියන්නේ මාලිගාවට. අවසාන වචනේ බලන්න පුතේ ඕගොල්ලන්ට පේපර් එකේ දීලා තියෙන 40 40 අර කොරියන් කතාවක් ගියා බබාලා බැලුවද දන්නේ නැහැ ඔටුන්න හිමි කුමාරයා කියලා මට හරියටම කතාවේ නම මතක නැහැ මතකයි නේද ඔයගොල්ලෝ බැලුවද මේ අර කොරියන් කතාවක් ගියේ ඔටුන්න හිමි කුමාරයා නේද බබාලා බලන්නේ නැහැනේ මන් දන්න ඔය වගේ ටෙලිඩ්‍රාමාස් ඔයගොල්ලෝ බලන්නේ නැහැ ඔයගොල්ලෝ කාටුන් නේ බලන්නේ නේද මොකද ඔටුන්නට කියන්නේ ක්‍රවුන් කියලා කියන්නේ ඔටුන්නට ක්‍රවුන් කියලා කියන්නේ ඔටුන්නට ක්‍රවුන් කියලා කියන්නේ ඔටුන්නට එතන ප්‍රශ්න වචන 40ක් දීලා තිබුණා පුතේ නේද මායා බෝංචි කතාව කියලා තියෙනවා ඒකෙත් තිබුණා ඔටුන්න හිමි කුමාරයෙක් හිටියද ඒකේ ඈ අපි එදා අපේ ක්ලාස් එකේදී මොකද්ද බෝන්චියටේ කතාවේ මේ පෙන්නුව නේද පුතේ ඈ පෙන්නුව ඒක නම් හිතේ නෑ නේද ඔටුන්න හිමි කුමාරේ හරි එතන වචන 40ක් තිබුණා ඒ 40ම මම නැවත සැරයක් පුතේ ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ට මෙසේජ් එකක් තිබුණා නම් ඔයගොල්ලෝ බලන්න තව සැරයක් හරි පළවෙනි වචනේ ඔන්න මම කියාගෙන යනවා පුතේ බලන්න ශ්‍රී ලංකන් ජීවිතයේ ලයිෆ් ජයග්‍රහණයේ විචරි ජාතික කොඩිය නැෂනල් ෆ්ලැග් භාෂාව ලැන්ග්වේජ් කෝවිල කෝවිල් වෙසක් පහන් කූඩුව වෙසක් ලැන්ටන්ස් නාගස නාට්‍රි කොළය ලීෆ් නැතන් ලීව්ස් පිපෙනවා බ්ලූම් සපත්තු මල ෂූ ෆ්ලවර් වලිගය තේල් දිවතන් මොනරා පීකොක් එලුවා ගෝට් මදුරුවා මොස්කිටෝ කැරපොත්තා කොක්රෝච් මම පීනනවා I swim, udala ho, idala ekal broom, kodua ruler, dadburusua toothbrush, komadu watermelon, palaturusha fruit juice, saukya sampanahara healthy food, nivase sekasunuahara homemade food, murunga drumstick, hadisianaturu accident, arakshava safety, කොකුණ පොන් ගුවන් යානය ඒරෝප්ලේන් සමන් පිට ජස්මින් කරපින්චවලට කිව්වේ කාරි ලියෝස් මිටිය හැම කාර්නික කියලා කියන්නේ කිව්වේ කයින් සුළඟ වයින් දියල්ල වෝටර්ෆෝල් කන්ද මවුන්ටන් මාලිගයට කිව්වේ පැලස් කියලා ඔටුන්නට කිව්වේ ක්‍රවුන් මං හිතන්නේ බබාලාට මිස් වුණ දෙයක් තිබ්බා නම් බබාලා හදා ගන්න ඇති මිස් වුණ දෙයක් තියෙනවා නම් හදා ගන්න ඇති අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පේපර් එකේ ඊළඟ ප්‍රශ්නෙට බලන්න ඉංග්‍රීසි වැකිවල අර්ථය සිංහලෙන් ලියන්න ඇත්තේ ඉංග්‍රීසි වැකිවල අර්ථය මොකක් හරි ස්ටෝරි එකක් බලලා තියෙනවා ඒකේ ඉන්නේ ඔටුන්න හිමි කුමාරියක්ලු එහෙමද හරි පහත ඉංග්‍රීසි වැකිවල අර්ථය සිංහලෙන් ලියන්න පහත ඉංග්‍රීසි වැකිවල අර්ථය සිංහලෙන් ලියන්න මම දැක පුතා පේපර් එකේ එකම දේ මං හිතන්නේ නැවත සැරයක් වැදිලා තිබුණා එකම දේ නැවත ලියලා තිබුණොත් ඒක මගහරින්න පුතේ දෙසරයක් ලියන්න එපා හොඳද අපි යමු පහත ඉංග්‍රීසි වැකිවල අර්ථය සිංහලෙන් ලියන්න බලමු මොනවාද දීලා තියෙන වාක්‍ය කියලා පළවෙනි එක තියෙන පුතේ sit down ඕගොල්ලන්ට නිතරම ටීචර් කියනවා නේද stand up sit down stand up sit down නේද ක්ලාස් ටීචර් ආව ගමන්
නැගිටින්න වාඩි වෙන්න ඉඳ ගන්න නේද sit down කියලා කියන්නේ ඉඳ ගන්න එහෙම නැත්නම් වාඩි වෙන්න sit down කියලා කියන්නේ වාඩි වෙන්න වාඩි වෙන්න sit down කියලා කියන්නේ වාඩි වෙන්න ඊළඟට තියෙන අපිට turn around turn around හැමෝම බට දානවා ඕගොල්ලෝ reply කරනවා සතුටුයි ඕගොල්ලෝ ගැන නේද ඕගොල්ලෝ ගැන ගොඩාක් සතුටුයි ඕගොල්ලෝ ගොඩාක් දක්ෂ ළමයි මම කැමතියි හැමතිස්සෙම පාඩමට පුතේ ඒ වගේ reply කරලා පාඩමට විතරම සම්බන්ධ වෙනවා turn around turn around මොකද මේ turn around කියලා කියන්නේ පුතේ මොකද මේ turn around කියන්නේ මොකද turn around කියලා කියන්නේ සමහර අය කියනවා රවුමකට හිට ගන්න නෑ පුතේ turn around කියලා කියන්නේ පුතේ වෙනතකට හැරෙන්න නැත්නම් වෙන පැත්තකට හැරෙන්න දැන් අපි ඉඳගෙන මෙහෙම අපි හිටියොත් එහෙම turn around කියලා කියන්නේ වෙන පැත්තකට හැරෙන්න නේද අනිත් පැත්තට හැරෙන්න වගේ අදහසක් තමයි එන්නේ වෙනතකට හැරෙන්න නැත්නම් වෙන පැත්තකට හැරෙන්න වෙන පැත්තකට හැරෙන්න බබාල හොඳයි ඔයගොල්ලන්ගේ උත්සාහයනේ වටින්නේ නේද මුකුත්ම නොකිය ඉන්නවට වැඩිය උත්තරයක් දෙන එක තමයි වටින්නේ ඊළඟ වචනේ run to the blackboard run to the blackboard ඒක නම් දන්නව නේද පුතේ අපි බලමු ඒක කී දෙනෙක් දන්නවද කියලා run to the blackboard මං සිංහල මීනින් එක ඒකේ මෙතනින් ලියන්නම් run to the blackboard මොකද්ද run to the blackboard කියලා කියන්නේ කළු ලෑල්ල ළඟට දුවන්න නේද බිත්තිය දෙසට දුවන්න නෙමෙයි පුතේ blackboard කියලා කියන්නේ කළු ලෑල්ල ළඟට දුවන්න කියලා තමයි කියන්නේ run to the blackboard කළු ලෑල්ල වෙත දුවන්න කළු ලෑල්ල වෙත දුවන්න කළු ලෑල්ල වෙත දුවන්න කළු ලෑල්ල වෙත දුවන්න ඊළඟට තියෙනවා come back ඔයගලන්ට මේ චූටි චූටි වාක්‍ය කොච්චර හොඳයිද බලන්න පුතේ ඔයගලන්ට ඉංග්‍රීසි කතා කරද්දී නිතරම මේ වාගේ වාක්‍ය ඕගොල්ලන්ට ඕන වෙනවා නේද sit down turn around run to the blackboard come back නැත්නම් come here come back කියලා කියන්නේ නැවත එන්න නැවත එන්න come soon කියලා කිව්වනම් come soon කියලා කිව්වනම් ඉක්මනින් එන්න නේද come soon කියලා කිව්වනම් ඉක්මනින් එන්න see you again කියලා කිව්වනම් නැවත හමු වෙමු නේද නැවත හමු වෙමු come back කියලා කියන්නේ නැවත එන්න ඊළඟට stand straight stand straight මේ ටික ලියාගමු පුතා sit down කියලා කියන්නේ ඉඳ ගන්න නැත්නම් වාඩි වෙන්න turn around කියලා කියන්නේ වෙන පැත්තකට හැරෙන්න run to the blackboard අපි කියවනද run to the library කියලා කියවන පුස්තකාලය ළඟට දුවන්න run to the office කියලා කියවන කාර්යාලය ළඟට දුවන්න නේද run to the playground කියලා කියවන ක්‍රීඩා පිට්ටනිය වෙත දුවන්න මෙතන කියලා තියෙන්නේ run to the blackboard කළු ලෑල්ල වෙත දුවන්න come back කියලා කියන්නේ නැවත එන්න come back කියලා කියන්නේ නැවත එන්න
බලන්න මේ චූටි චූටි වාක්‍ය ඔයගලන්ට කොයිතරම් වැදගත් වෙනවද කියලා නේද? බබාලා ලියාගන්න සිංහල මීනින් එක හරියටම ලියාගන්න අනිත් ප්‍රශ්න වලටත් බබාලා උත්තර දාගෙන යනවා very good වැඩ කරපු බබාලා ගොඩාක් හොඳයි තනියම කළා නම් ඊටත් වඩා හොඳයි නේද බබාලා තනියම නම් ඒක කළේ ඊටත් වඩා හොඳයි නේද ඉරේෂා මම දන්නවා ඉරේෂා එහෙමනම් වැඩ කරලා ඉවරලා පොත් පෙන්නනවා නේද ටීචර් හෝම්වර්ක් එවනවා පොත්වල පිට කවර දාලා තියෙනවා නේද මිසුල දෙනුවන් එහෙම ඇති නේද පිපුනි පූජානේ ටීචර් අපි හොයන්න බෑ අපි හැංගිලා ඉන්නේ නේද ඇයි මූණ දැක්ක ගමන් ටීචර් කොච්චරවත් කියයි පිපුනි 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 කියලා නේද ඒ නිසා මම අද හැංගිලා ඉන්නේ අද අහුවෙන්නේ ඉරේෂාව හරි නේද පුතේ හරි ඔයගොල්ලෝ ඉක්මනින් වැඩ කරනවානේ ඕගොල්ලන්ට දැන් ඉක්මනින් ඉංග්‍රීසි සිංහල දෙකම ලස්සනට ලියන්න පුළුවන් මන් දන්නවා අකුරු නම් තියෙනවා ඇති මුත්තු කැට වගේ නේද බබා ළඟට හෝම්වර්ක් එවනවා ඒ අකුරු නම් තනිකර මුත්තු කැට මම රැවටෙනවා වෙලාවකට මුත්තු කැටද කියලා ඒ තරම් ලස්සනයි හරි අපි කතා කරේ අන්තිමට කම්බැක් නේ ඊළඟට ස්ටෑන්ඩ් ස්ට්‍රේට් ස්ටෑන්ඩ් straight මොකද කියන්නේ මොකද පුතා stand straight කියන්නේ පිපුණි ඉන්නවා ටීචර් නේද මොකෝ මම ඉන්නේ නැත්තේ නේද පිපුණි මට මේ උදේත් කෝල් කරේ පිපුණි හැමතිස්සෙම කතා කරලා මට බයිනවා නේද ටීචර් කොච්චරවත් ටයිමින් වෙනස් කරනවා මට ওই ටීචර් කියන වෙලාවට එන්න බෑ මට මොහන්සගේ පන්ති තියෙනවා කියලා කියනවා නේද පිපුණි හරි stand straight කියන්නේ මොකද? මමත් ඉන්නවා. ඉන්නවා මන් දන්නවා ඔක්කොම ඉන්නවා කියලා නේද? stand straight කියලා කියන්නේ මොකද පුතේ? කෙලින් හිට ගන්න. නේද? කෙලින් හිට ගන්න. කෙලින් සිට ගන්න put your arms down ඕගොල්ලන්ගේ ව්‍යායාම එහෙම කරද්දී නේද put your arms down නැත්නම් put your arms up put your arms down put your arms up කියන්නේ මොකද පුතේ ඔබේ අත් ඉහළට දමන්න නේද put your arms down කියලා කියන්නේ මොකද්ද ඔබේ අත් පහළට දමන්න put your arms down ඔබේ අත් මේ විදිහටම ලියා ගන්න පුතේ ඔබේ අත් පහළට දමන්න ඔබේ අත් පහළට දමන්න ඔබේ අත් පහළට දමන්න කියලා කියන්නේ put your arms down ඔයාලගේ අත් පහළට දමන්න ඕගොල්ලන්ගේ අත් උස්සන්න කියලා කිව්වා නම් put your arms up
වාක්‍ය බලන්න පුතේ. Stretch your arms. Stretch කියන්නේ මොකද? Stretch කියලා කියන්නේ දිගු කරන්න. Stretch කියලා කියන්නේ කොහොමද ඇදෙනවා කියන එකනේ. Stretch your arms කියලා කියන්නේ ඔබේ අතින් දිගු කරන්න. ඔබේ අතින් දිගු කරන්න. ඔබේ අත් දිගු කරන්න. ඔබේ අත් දිගු කරන්න. ඊළඟට තියෙන්නේ පුතේ. මේ ටික ලියාගෙන ඉන්න. ඊට පස්සේ මම මේ ටික මකලා ඉවරලා ඊළඟ ටික දාන්නම්. හොඳද? छोटी में छोटी बाबे की फोटो एक उदारा तीनों प्रोफाइल पिक्चर के आपे आदेश है इन्नवा सायुनी इन्नवा साधनी पहसा रे इन्नवा अमाया इन्नवा येनुरी इन्नवा कोटीच मगे नाम की हुए नहीं इन्दी इतने मम्मी होए ना था तिपुनी बाबा इन्नवा शारणी अंजुला इन्नवा ඔව් අපේ මේ නිකුල එහෙම නැද්ද නවෝද්‍යානෙත් සරණ ඉන්නවා විසුල නම් ඉන්නවා උෂාන් ඉන්නවා අම්පාර තේචා දනුකේ ඉරේෂා ගනුල ඉමේ සිතුලි අමායා එනිලි නිහන්සා ඔක්කොම ඉන්නවා නේද බබාලා ටික නවෝද්‍යානෙත් සරණේ දැන් වෙනදා කියනවානේ මොහන් සර්ගේ පන්තියට ගිහිල්ලා තමයි ඕන් ටීචර් අද මට එන්න බැරි වුණා කියලා. මොහන් සර් එක කතා කරලා ඉවරලා මොහන් සර් තමයි අද ඉංග්‍රීසි පන්තිය මේ වෙලාවට දැන්නේ. හොඳද? ඒ නිසා අද කාටවත් කියන්න බෑ. ඔන්න මොහන් සර්ගේ පන්තියින්ද එන්න බැරි වුණා කියලා. මොහන් සර් තමයි අද ඉංග්‍රීසි පන්තිය දාලා මේ වෙලාවට කරමු කියලා අපිට කියලා තියෙන්නේ. සයුරිය අමෝද්‍ය කියලා තියෙනවා ටීචර්ගේ පන්ති වලට කොහොමද ජොයින් වෙන්නේ කියලා පුතේ. අපි බබාට කතා කරන්නම් හොඳද? ක්ලාස් එකෙන් පස්සේ කෝල් එකක් දෙන්න. හරි. අපි කොතනින්ද නතර කෙරුවේ? ස්ට්‍රෙච් යෝ ආම්ස් නේ. ඔබේ දෑත දිගු කරන්න. ඊළඟට I am bathing. මොකද මේ පුතේ I am bathing කියලා කියන්නේ? I am bathing. මොකද I am bathing කියන්නේ? I am bathing කියලා කියන්නේ මොකද? මම ස්නානය කරනවා නැත්නම් මම නානවා නේද? I am reading කියලා කිව්වොත් පුතේ මම කියවමින් ඉන්නව නේද මම කියවනවා I am watering කියලා කිව්වොත් මම වතුර දානවා මොනකටද I am watering the plants මම එතකොට මල් පැලවලට වතුර දානවා නේද I am bathing කියලා කිව්ව මම ස්නානය කරනවා නැත්තම් මම නානවා I am watering the plants කියලා කිව්වොත් I am watering the plants කියලා කිව්වොත් බලන්න චූට්ටක් ඇද උනාද මන්දා I am watering the plants කියලා කිව්වොත් මොකද්ද ඒ කියන්නේ I am watering the plants කියලා කිව්වොත් මම පැලෑටි වලට වතුර දමනවා නේද මම පැලෑටි වලට වතුර දමනවා මම
පැලෑටි වලට වතුර දමනවා. අපිට පැල කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. පැල කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට බබාලගේ සිලබස් එකේ තියෙනවා how much කියන එකයි how many. මම නානවා හරි පුතේ. මම මල් වලට වතුර දානවා කියලා කියන්න බෑ පුතේ. flower කියන එකක් කොතනදවත් දීලා නැහැ. I am watering the plants කියලා කියන්නේ පැලෑටිනේ. එතකොට flower කියන එක පාවිච්චි වෙන්න බෑ. මම පැල වලට වතුර දානවා එහෙම නැත්නම් මම පැලෑටි වලට වතුර දමනවා. plants කියලා කියන්නේ පැලෑටි. මට හිනා මොණු ගොඩාක් දීලා තියෙනවා නේද? Yes darling මම පැලෑටි වලට වතුර දානවා. Okay. මල් ගැන කතාවක් කරන්න බෑ. මල් පැල වලට වතුර දානවා කියලා කියන්න බෑ පුතේ. Flower කියලා දීලා නැහැනේ නේද? ඊළඟට අපි ඕගොල්ලන්ගේ පාඩම් වලට අදාළව how much how many කියන එක කතා කළා නේද? අපි how much කිව්වේ how many කියලා කිව්වේ ඇයි? අපි ගණන් කරද්දි නේද? ගණන් කරද්දි මිල ගණන් ගණන් හදි තමයි අපි how much කියලා ඇහුවේ නේද? how many කියලා ඇහුවේ අපි ගණන් කරන දේවල් වලට නේද? how many legs do you have මතකයි නේද? how many legs do you have මතකයි නේද? ඔයාට කකුල් කීයක් තියෙනවද? ඔන්න ඒ ප්‍රශ්නේ විදිහටම අහලා තියෙනවා ඕගොල්ලන්ගෙන්. මේ දෙක ලියලා ඉවරයි නේද පුතා? ඔව් පුතේ. ඔයාට කකුල් කීයක් තියෙනවද? නැත්නම් කකුල් කීයක් තිබේද? නේද? හරි. මොහන්ස ඔයගොල්ලන්ට පේපර් එක දාලා තිබුණ නිසා මම හිතනවා ඔයගොල්ලෝ ගාව පේපර් එක ඇද්දි පේපර් එක කරලා ඇති කියලා නේද? බබාලා කරලා තියනවා කියලා chat එකේ දානවා. හරි. How many legs do you have? How many legs? How many legs? Do you have? ප්‍රශ්නයක් අහද්දී question එකක් අහද්දී අනිවාර්යයෙන්ම question mark එක දාන්න ඕනේ කියලා මතක තියාගන්න. How many legs do you have? ඔබට කකුල් කීයක් තිබේද? ඔබට කකුල් කීයක් තිබේද? ගණන් කරන්න පුළුවන් දේවල් ගැන කතා කරද්දී අපි how many කියන එක පාවිච්චි කළා. මිල ගණන් ගැන කතා කරද්දී අපි how much කියන එක යූස් කළා. අපි තව ඉස්සරහට මේ ගැන නැවත කතා කරලා දෙනවා පාඩම් වලදී හොඳද? ඔබට කකුල් කීයක් තිබේද? ඊළඟ එක නම් දන්නව නේද? This is my grandfather කියන්නේ. This is my grandfather කියන්නේ මොකද පුතේ? මේ මගේ සීයා නේද? මේ මගේ සීයා. This is my mother කියලා කිව්වොත් එහෙම. This is my mother කියලා කිව්වොත් එහෙම. මේ මගේ අම්මා. This is my sister කියලා කිව්වොත් එහෙම. මේ මගේ සහෝදරිය. This is my father කියලා කිව්වොත් එහෙම. මේ මගේ තාත්තා. මේ මගේ තාත්තා. එතකොට ඕගොල්ලන්ගෙන් අහන්නේ This is my grandfather. This is my grandfather කියලා කියන්නේ මේ මගේ සීයා. This is my grandfather. This is my grandfather කියලා කියන්නේ මේ මගේ සීයා.
මේ මගේ සීයා. බලන්න චුට්ටක් තේලිය ඇද වුණාද දන්නේ නැහැ. මේ මගේ සීයා. Very good. මේ මගේ අම්මා. Very good. මේ මගේ සීයා. එතකොට this is my brother කියලා කිව්වොත් මේ මගේ සහෝදරයා නේද? This is my uncle කියලා කිව්වොත් මේ මගේ මාමා. This is my aunt කියලා කිව්වොත් මේ මගේ නැන්දා. This is my friend කියලා කිව්වොත් මේ මගේ යහළුවා. This is කියලා කියන්නේ මේ කියන එකට my කියලා කියන්නේ මගේ. This is කියලා කියන්නේ මේ. That කියලා කිව්වොත් අර නේ. අපි this that කියන එක ඕගොල්ලන්ගේ grammar parts වලට තියෙනවා උගන්වන්නද? ඊළඟට draw a fish. Draw කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට හැමතිස්සම උගන්වලා තියෙනවා පුතේ. අපිට paper එකකදී grade 4 වලට උනත් paper එකකදී අපි ඉස්සලාම ඉගෙන ගන්න ඕනේ වචන ටිකක් තියෙනවා නේද? Draw කියලා කියන්නේ මම මේ කැරකෙන්නේ ඔයගොල්ලන්ට board එක පේන්නේ නැද්ද කියලා හිතලා හොඳද? එකතන හිටියොත් මම මෙහෙම හිටියොත් ඔයගොල්ලන්ට board එක පේන්නේ නැහැ. එහෙම හිතලා තමයි මම මේ කැරකෙන්නේ. ඔයගොල්ලෝ ලියනකම්. Draw කියලා කියන්නේ පුතේ අඳින්න නේද? ඔයගොල්ලන්ට මම කිව්වේ paper එකදී ඔයගොල්ලන්ට දැනගත යුතුම වචන ටිකක් තියෙනවා කියලා. Underline කියලා කිව්වොත් ඉරි ගහන්න නේද? Circle කියලා කිව්වොත් round කරන්න. Color කියලා කිව්වොත් පාට කරන්න. Match කියලා කිව්වොත් යා කරන්න. Join කියලා කියන්නේ දෙකට කියන similar word එකමයි. Match join දෙකම එකයි. ඒ වගේ චූටි චූටි වචන තියෙන ඕගොල්ලන්ට paper එක දිගන ගන්න. Then draw කියලා කිව්වොත් පුතේ අඳින්න. එතකොට fill in the blanks කියලා කිව්වොත් his pen පුරවන්න නේද? දැන් මෙතන තියෙන්නේ draw a fish. Draw a fish. මම මේක මකන්න නේද? Draw a fish. Draw a fish. Draw a fish කියලා කියන්නේ මාළුවේ අඳින්න. Experience හරියට ලියන්න. Draw a fish. Draw a cat කියලා කිව්වනම් කූසේ අඳින්න. නේද? Draw a fish කියලා කියන්නේ මාළුවේ අඳින්න. මාළුවේ අඳින්න. මාළුවේ අඳින්න. ඊළඟට take a pencil. ඔයගොල්ලන්ට ටීචර් කියනවා පාඩමට ආපුහම ක්ලාස් එකට ආපුහම පෙන්සල් එකක් ගේන්න, ඉරේස් එකක් ගේන්න, රූලක් ගේන්න එහෙම කියනවා නේද? එතකොට අපි කොහොමද කියන්නේ? Take a pencil කියලා කියන්නේ පෙන්සලක් මොකද? පෙන්සලක් ගන්න. Take a ruler කියලා කිව්වොත් අඩි කෝදුවක් ගන්න. Take a eraser කියලා කිව්වොත් මකනයක් ගන්න. එතකොට දැන් මෙතන කියලා තියෙන පුතේ take a pencil. Take a pencil. පෙන්සලක් ගන්න. පෙන්සලක් ගන්න. පෙන්සලක් ගන්න. පෙන්සලක් ගන්න. Take a pencil. Take a pen කියලා කිව්වනම් පෑනක් ගන්න. Take a eraser. මකනයක් ගන්න. රෙහානා ඉන්නවද අපේ? Take a book කියලා කිව්වොත් පොතක් ගන්න. හරි. පෙන්සලක් ගන්න. හරි. ඊළඟට let's go to the computer room. ඔන්න. Let's go to කියලා කියන්නේ පුතේ අපි යමු කියන එක. Let's go කියලා කියන්නේ අපි යමු. එතකොට අපි යමු පන්සලට. කොහොමද කියන්නේ? Let's go to the temple. Let's go to the temple. අපි යමු පාසලට. Let's go to the school. අපි යමු කෝවිලට. Let's go to the කෝවිල්. අපි යමු පල්ලියට. Let's go to the church.
අපි යමු වෙළඳසැලට let's go to the supermarket අපි යමු පුස්තකාලයට let's go to the library අපි යමු පොත්හලට let's go to the bookshop අපි යමු මාළු මාකට් එකට නේද fish market එකට let's go to the fish market අපි යමු සත්තු අත්තට let's go to the zoo ඕගලන්ට කියවලා 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 මගේ හඬ ගියාද මම let's go to the මෙතන අහලා තියෙන පුතේ අපේ computer room කියලා කියන්නේ මොකද්ද පරිගණක කාමරය නේද ගොඩක් ඉස්කෝලවල තියෙනවා කොළඹ ඉස්කෝලවල නම් ගොඩාක් තියෙනවා ගම්බද ඉස්කෝලවල නම් නැහැ නේද පුතේ අපිට කොහෙන්ද මේ මේ computer room නේද අපි ඉන්නේ මේ මේ පොල්ලතු සෙවිලි කරපු පන්ති කාමරවල හරි let's go to the computer room කියලා කියන්නේ අපි පරිගණක කාමරයට යමු let's go to the computer room let's go to the computer room let's go කියලා කියන්නේ අපි යමු කියන අදහස එතකොට ඒ ඒ වචනේ මේ වාක්‍යයට උඩට ඇදේ ගියාද මන්ද let's go to the computer room කියලා කියන්නේ අපි පරිගණක කාමරයට යමු අපි පරිගණක කාමරයට යමු බබාලා නිදාගෙන නැහැ නේද කම්මැලි නැහැ නේද ටීචර්ත් එක්ක වැඩ කරන්න ඈ නෑ නෑ ඒකනේ මං දන්නවා තේජා තේජා දුරන්ගේ ඔළුව වන්නනවා අපේ මයික් ඔෆ් කරලා අපිට කතා කරන්න දෙන්නේ නැහැ ඒ නිසා මං ඔළුවෙන් හරි ටීචර්ට පේන්න කියනවා කියලා නේද තේජා ඈ හරි ඔයගලගේ chat bar එක මංගේ ඉස්සරහෙම තියෙන්නේ මට chat bar එක හොඳට face වෙනවා ඒ හින්දා ඔයගොල්ලෝ chat bar එක use කරන්න ඔගලන්ට මයික් එක පාවිච්චි කරනවට වැඩි පුතේ ලේසි මං හිතන්නේ. තව චුට්ටයි තියෙන්නේ. අනිත් ප්‍රශ්න බලන්න පුතේ පේපර් එකේ මං දැක්කා මිස්ටේක් වෙලා නැවත නැවත දෙසරයක් print වෙලා තිබුණා ඒවා මග හරින්න හොඳද? කම්මැලි නෑ ටීචර්. මොන පිස්සුද මාත් එක්ක වැඩ කරද්දි කොහෙද කම්මැලි යන්නේ නේද? අර ගිරවැයක් වගේ කට් 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 ගාති මොන කම්මැලිද නේද නේද තේජා තේජ සින්දුවක් දාන්නකෝ මියුසිකල් ෂෝ එකක් දාන්නේ ඈ අපි බබෙට් කියලා සින්දුවක් කියවමු නේද ඈ සින්දුවක් දාන්න පුතේ දාන්න හොඳද මේක ඕගොල්ලන්ගේ ක්ලාස් එකනේ ඕගොල්ලෝ කියන විදිහට තමයි මම වැඩ කරන්නේ ඕගොල්ලෝ දැන් ඔක්කොම වැඩ කරලා ඉවරලා ඕගොල්ලන්ගේ ටයර් නම් මම සින්දුවක් දාලා දෙනවා dance කරන්න ටීචර් හරි හොඳයි ඒකනේ අනේ කම්මැලි නෑ හොඳයි ටීචර් මේ වෙලාවත් තිබ්බත් ඉතින් ඔන්ලයින් එකේ මොකද ගහන්නද තේජා නේද තේජා ඔන්ලයින් මට ගහන්න පුළුවන්ද ඕගොල්ලන්ට බෑනේ මම එහෙම ගහන්නේ නෑ කම්මැලි නම් නෑ ටීච් හරි ඔන්න අපි කතා කරුවා let's go කියලා කියන්නේ පුතේ අපි යමු කියන අදහස අපි කිව්වා අපි පන්සලට යමු අපි පාසලට යමු අපි වෙළඳසැලට යමු අපි එතකොට fish market යමු නේ එතකොට let's go to the computer room කියලා කියන්නේ අපි පරිගණක කාමරයට යමු ඔගොල්ලන්ව තව ගොඩක් වෙලා තියාගන්නේ නැහැ. ඊළඟ I can catch. මං කිව්වා පුතේ මේ can කියන වචනේ තේරුම පුළුවන් කියන එක.
can කියලා කියන්න පුළුවන් can't කියලා කිව්වොත් බැහැ can කියලා කිව්වොත් පුළුවන් can't කියලා කිව්වොත් බැහැ එතකොට I can catch කියලා කියන්නේ අපිට වෙනම පාඩමක් තියෙනවා පුතේ can කියන එකයි can't කියන එකයි grammar parts වලදී ඕගොල්ලන්ට කියලා දීලිවලා වාක්‍ය හදන්න ඒක අපි වෙන දවසක කතා කරමු I can catch කියලා කියන්නේ මොකද I can catch කියලා කියන්නේ මට අල්ලගන්න පුළුවන් නේද I can read කියලා කිව්වොත් මම ඉස්සලා කිව්වා මට කියවන්න පුළුවන් I can dance කියලා කිව්වොත් මට නටන්න පුළුවන් I can jump කියලා කිව්වොත් මට පනින්න පුළුවන් නේද මම කියන දැන් I can hop කියලා මට පුළුවන්ද මට අර හාවත් නේ rabbit can hop නේ නේද එතකොට රැබිට් වගේ මට පැන පැන යන්න පුළුවන්ද බෑ I can't නේද මං කියනවා I can fly මට පියාඹන්න පුළුවන් නමුත් මට පුළුවන්ද බෑ මට I can't fly birds ලට පියාඹන්න පුළුවන් නේද එතකොට රැබිට් නේ මේ රැබිට් can hop නේ ඉතින් එතකොට එතකොට අපි පාවිච්චි වෙන බැරි දේවල් වලට can't පුළුවන් දේවල් වලට can එතකොට I can catch කියලා කියන්නේ මට අල්ලගන්න පුළුවන් මට අල්ල ගන්න පුළුවන් මට අල්ල ගන්න පුළුවන් ඔව් මට අල්ලන්න පුළුවන් 14 ප්‍රශ්නෙට උත්තර අහනවා let's go to the computer room කියලා කියන්නේ පුතේ අපි පරිගණක කාමරයට යමු. තාම මොනවද පුතාට miss උනේ මම ඕන නැවත සැරයක් කියන්නම්කෝ. ඊළඟට now cut the picture. Now cut the picture. Now cut the picture. අපි අනිත් ඉංග්‍රීසි පන්තිවල වගේ නෙමෙයි ෆිෂ් ටැංක් හැදුවා පේපර් ප්ලේට් ගෙනල්ලා ඔරිගාමි මාළුවෝ හැදුවා නේද now cut the picture කියලා කියන්නේ මොකද පුතේ දැන් පින්තූරය කපන්න දැන් පින් ඕගොල්ලන්ගේ පියුපියස් බුක් එකේ පාඩම් තියෙන විදිහටම අපි කරන්නේ පුතේ ගුරුවත් පුතේ ඒතකොට පියුපියස් බුක් එකේ වර්ක් බුක් එකේ ඇක්ටිවිටීස් ඔක්කොම අපි ඉංග්‍රීසි ක්ලාස් එකේදී කරනවා දැන් පින්තූරය කපන්න. දැන් පින්තූරය කපන්න. Now cut the picture. දැන් පින්තූරය කපන්න. බබාලට මිස් වෙන තැනක් තියෙනවද කියලා බලන්න. තව හතරයි තියෙන්නේ. ඒ හතරත් කියලා ඉවර වෙලා මම නැවත කියන්නම්. හොඳද? ටීචර් මම ඔයාට ආදරේ මාත් ආදරේ සතිල් විමංසා මාත් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම ටීචර් සින්දුවක් දාන්නකෝ ඉක්මනින්ම දානවා කොක්රෝච් කාටුන් එක දානවාද හරි දාන්න දාන්නයි චූටි වෙලාවක් දෙන්න විනාඩි දෙක තුනක් දෙන්න අපි මේක ඉවර කරලා දානවා හොඳද මේ දෙක ලියාගෙන ඉවර කරන්න පුතේ मेहती के लिए इवर पुते मैं कैन के ने कहीं खान के ने कहीं लिया कर दो ने पुते अगला ने मां तेरु कर दो निशा की हुए हम बता कैन के लिए ने पुलवां खान के लिए भी उस कराने बह के ना आते हैं हम बता අපි හැමතිස්සෙම අර බහැ කියලා දේ නෙමෙයි ඉගෙන ගන්න ඕනේ නේද? පොසිටිව් තින්කින් නේ අපි ධනාකල්පිත අදහස්නේ අපි ගාව තියෙන්න ඕනේ නේද? ඒ නිසා හැමතිස්සෙම බැරි වුණත් අපි හිතන්න ඕනේ I can කියන එක නේ මට පුළුවන් කියලා තමයි හැමතිස්සෙම හිතන්න ඕනේ. ටීචර් හරිම හොඳයි. ඒකනේ ඕගොල්ලෝ ගොඩාක් හොඳයි.
අපි ඊළඟට බලමු පුතේ. Now cut the picture. දැන් පින්තූරේ කපන්න. හරි. ඊළඟට how many dogs are there? How many dogs? ඔන්න how many කියන වචන පාවිච්චි වෙලා තියෙනවා නේද? How many dogs are there? අපි paper එකේ මෙහෙම ඉගෙන ගත්තට how much how many වෙනම පාඩමක් විදිහට ඉගෙන ගත්තොත් තමයි බබාලට grammar parts ටික ඔළුවට යන්නේ හොඳද? How many dogs are there? There කියලා කියන්නේ පුතේ එහි නේද? There කියන පාට් එක ඉගෙන ගන්න එහි. How many කියලා කියන්නේ කී දෙනෙක්ද? නේද? එහි බල්ලන් කී දෙනෙක් සිටීද? නේද? How many dogs are there? There කියලා කියන්නේ එහි. මතක තියාගන්න this කියලා කියන්නේ මේ, that කියලා කියන්නේ අර, there කියලා කියන්නේ මොකද්ද? එහි නේද? අපි ඔය grammar part එක ඉගෙන ගන්න ඕනේ වෙනම ඉංග්‍රීසි වල ව්‍යාකරණ නැත්තම් පුතේ අපි කොච්චර ඉංග්‍රීසි දැනගත්තත් වැඩක්නේ නැහැ. හරියට අපි ව්‍යාකරණානුකූලව කතා කරන්න ඕනේ. ව්‍යාකරණ එක්ක grammar ඉගෙන මේ ඉංග්‍රීසි ඔගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. හොඳද? දැන් essay වලදී හැම ව්‍යාකරණ නැතුනොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ රචනාව වැරදි වෙනවා. නේද? අපි මේ වෙද්දි ගොඩාක් සත්තු ගැන essay ලියලා තියෙනවා. නේද දේශා? Dog, fish, peacock, නේද? Butterfly, cat, elephant මේ ඔක්කොම ගැන අපි ලියලා තියෙනවා. How many dogs are there කියලා කියන්නේ එහි බල්ලන් කී දෙනෙක් සිටීද? ඊළඟට ඕගල්ලාගේ papers වල මෙන්න මේ වචනේ නම් නිතරම යෙදෙනවා. බලන්න මතකයිද කියලා? Look and say. මේක දන්නේ නැත්නම් අනේ වැඩක් නැහැ ඉතින්. නේද? මේක දන්නේ නැත්නම් වැඩක් නැහැ. Look and say කියලා කියන්නේ බලන්න කියන්න. Look and say බලන්න බලන්න කියන්න. බලන්න කියන්න. පොතේ printing mistake වලදී ඕගලන්ට එකම වචන එකම වාක්‍ය නැවත නැවත සැරයක් print වෙලා ඇති ඒ දේවල් මගහරින්න එහෙම වෙනවනේ නේද? තව දෙකයි තියෙන්නේ. ටීචර් ඕගලන්ව පැය දෙකයි තියා ගන්නවා කියලා කිව්වේ. අපිට තව ප්‍රශ්න දෙකයි කතා කරන්න තියෙන්නේ. ඊළඟ we clean the house. ඕගොල්ලන්ගේ අම්මලා නිතරම කරන්නේ නේද පුතේ? ඈ ඕගොල්ලෝ හැටි කරනවා. අම්මලා clean කරනවානේ. We clean the house. We clean the house කියලා කියන්නේ මොකද පුතේ? අපි නිවස පිරිසිදු කරනවා නේද? ඕගොල්ලෝ නම් කරන්නේ නැහැ ඉතින්. අපි නිවස පිරිසිදු කරනවා. පිරිසිදු කරනවා. ඔබලන්ට සමාන වචන සහ විරුද්ධ වචන කියලා දෙන්න හිටියේ. නමුත් පාඩම අර හොඳටම කරන්න එපා පුතේ, තේරෙන්න ඕගලන්ට නේද? එක දිගට වචන ටිකට මෙන්න මේ ඉංග්‍රීසි වචන වලට මෙන්න මේ සිංහල තේරුම් තමයි කියලා කියාගෙන ගියොත් ඕගලන්ට එහෙනම් ඩික්ෂනරි අරගෙන බලන්න පුළුවන්නේ නේද? එහෙම බෑනේ. ඒ නිසා ඕගලන්ට කාලය ගොඩක් ගියපු නිසා සමාන වචනයි විරුද්ධ වචනයි අපි වෙන දවසක ඉගෙන ගමු. හොඳද?
දැන් ඕගොල්ලන්ගේ සරසවි ඔන්ලයින් ස්කූල් එකෙන් නැවතත් මේ මේ විදිහටම සම්මන්ත්‍රණ සර් arrange කරයි. එතකොට අපිට පොතේ විදිහට ගුරුවත් පොතේ විදිහට අපිට පාඩම් කරන්න වෙන්නේ. එතකොට කිසිම දෙයක් ඕගොල්ලන් මිස් වෙන්නේ නැහැ. එකම තැනක ඉගෙන ගන්න පුළුවන් නේද? සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පරිසරය හැමදේම ඕගොල්ලන්ට ගණිතය ඒ හැමදේම එකම තැනක ඉගෙන ගන්න පුළුවන් වුණාම ඕගොල්ලන්ටත් ලේසි නේද? ඊළඟ අවසාන එක I live in මහරගම. මම ඒක උඩින් ලියන්නම් පුතේ. බලා ගන්න I live in මහරගම. I live in මහරගම. ඕගලන්න මතකයිනේ පුතේ මම ගැන එසේ ලියද්දි නේද? Myself ගැන ලියද්දි ඕගොල්ලන්ට මේ I live in මහරගම ඒ වගේ මම ජීවත් වෙන්නේ කොහෙද කියන එක මම කියලා දුන්නා නේද? I live in මහරගම කියලා කියන්නේ මම ජීවත් වෙන්නේ මහරගම. ඕගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා තමයි ඒකෙන් කියන්න ඕන. Live කියලා කියන්නේ ජීවත් වෙන්නේ නැත්නම් ඉන්නේ. මම නම් ඉන්නේ කුරුණෑගල. කොහොමද කියන්නේ? I live in කුරුණෑගල. ඕගොල්ලෝ දැන් ඉන්නවනේ කලම්බු අය. I live in කලම්බු. නීගම්වේ ඉන්නවා. I live in නිගම්බු. හලාවත අය ඉන්නවා. I live in චිලව්. එතකොට අනුරාධපුරයේ ඉන්නවා. I live in අනුරාධපුර. එතකොට කවුද සඳෙව් එහෙම පොළොන්නරුවේ. මැදිරිගිරියේ නේද? I live in පොළොන්නරුව. එතකොට ඉරේෂ බබා නම් අපේ කොන්නන්ට් එකට යන්නේ එයාත් කුරුණෑගල. I live in කුරුණෑගල. ඒ වගේ අපි ඉන්නේ කොහෙද කියලා තමයි අහන්නේ පුතේ. I live in මහරගම කියන්නේ මම ජීවත් වෙන්නේ මහරගම. මම ජීවත් වෙන්නේ මහරගම. මම ජීවත් වෙන්නේ මහරගම. එච්චරයි පුතේ ඔයගොල්ලන්ගේ පේපර් එකේ කරන්න තියෙන්නේ. ඔය ටික ඔක්කොම ලියාගෙන ඉවරලා ඔන්න ඕගොල්ලෝ කියපු දේත් මම ඉෂ්ට කරන්න යන්නේ. හොඳද? ඔයගොල්ලන්ට කොක්රෝච් කාටුන් එක දාලා පෙන්වන්න හදන්නේ. බබලාසයි.